සියලු දෙනාටම තෙරුවන් සරණයි අද සිත්නෙත් අසපුුවෙන් ඔබට ඇසෙනමඋතුම් ධර්ම දේශනාව දානයක් ලෙස ලබා දෙන්නේ සුපිපි ගිනිගල් ගොඩපාර පාතේගම බලපිටිය ලිපිනෙහි පදිංචි මනෝරි මැන්දිස් මහත්මිය විසින් බොහොම සත්පුරුෂ චේතනාවෙන්. වසර විසිහතකට පෙර මෙියගිය නිගමුණි ජයවර්ධන මැන්දිස්පයාානන්ට නිගමුණ නිල්මිනි මැන්දිස් නැගනියයට පවුලේ මියගිය ඥාතීන්ට පිම්පෙත් අනුමෝදං කිරීමේ බලාපොරොත්වෙනුයි මේ මහා පින්කම ඇතුමිය විසින් සිද්ධ කරගනු ලබන්නේ. දැන් අපි සියලු දෙනාම මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට සියලු දෙවියෝ දිවකන් යොමත්වා කියල දේවාරාධනාව සිද්ධකරමු. සමන්තා චක්කවා ලේසු, අත්ත්‍රාගත්තන්තු දේවතා, සදධම්මංමුුණ රාජස්ස, සුනන්තු සගගමොක්කදම්. ධම්ම සබන කාලෝ අයං භදන්තා ධම්ම සබන කාලෝ අයං බදන්තා ධම්ම සබන කාලෝ අයං භදන්තා සුවිී සුද්ධ සීලේසුසිින්ධූපමස්ස. සමාධි ධම්මිසු පටහවී සමස්ස අනන්ත ඥානේසු ගගනුපමස්ස නමාමි සිරසාසිරිගෝතමස්ස පිරිසිදු සිල්කඳ සමුදුර සේමා නිසාල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහාසක්සේමා සිරිපා අභියස පිණිපාවේවා මෝහන්ධ කාරේසු සුරියෝපමස්ස. සංසාර සෝතේසු සේදෝපමස්ස දෝසප්පවාහේසු මේ ගෝපමස්ස නමාමිසිරසාධම්මාමතස්ස මොහඳුර සිදලන ලාහිරු සේමා සසරදියඹමැது පහුරක් සේமாகிෙල්ලෙසින් තිලොටු හල වැස්සක් සේமா සද හම්රුවනට බිනිපාවේවා පටිපත්ති සාரேசු සම්මාටිතස්ස. උජු भූත මගගේසු යානගතස්ස කුසලේසු ධම්මේසු කෙත්තූපමස්ස නමමිසිරසා සුගදෝරසස්ස පිලිවෙතුන් සරවෙෙයි සුවදක් සේමා. දම්රස ධනවයි මිහිරක් සේම පින්ගග ගලන නිම්නය සේම මහසංගෙරුවනෙට පිණිපාවේවා නමු තස්ස භගවතෝවරහතෝ සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතුෝ අරහතෝ සම්මාසම්බුද්දස් නමුතස් භගවතුෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තිමා භික්හවේ සංඥාභාවිතා බහුලි කතා මහප පලාහුන්ති මහනිසංසා අමතු ගදධා අමත පරිියෝසාන කතමි සත්ත අසුභ සඥමරන සඥා ආහරි පටික්කූල සඥා සම්බලෝක අනभීරත සഞා අ අනිතංච දුක්හ සංඥ දුක්කේ අනත්ත සංඥාති අතිපූජනීය මහා සංහරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනිි ඔබේ ජීවිතයට කිසිදා නොවිය කෙන ශාන්තිය උදාපත් කරදුන් බුදුරජාණන් වහන්සේගේ නික්ලේසි හද අරණ සිසාරා හමා එන සුගන්ද මාරුතයක් සදිසේ මේ අමා ධර්මධාරාව දෙවිමිනිසුන්ගේ හද සන්තාන සුවපත් කළේ අද ඊයේ පමණක් නෙමෙයි සහස්්‍ර ගණන් ඇත ඉතිහාසයේ පටන් කල්ප ගණන් ඇත යුගයන්හි පටන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීසත් ධර්මය ඇවිලගත් සිත් සතන් සදා කල්හි නිවා සනසාලු බව සත්‍යයයි ඔබිල ජීවිදධයත් සැබවින්ම ස්ුවපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධරමයිෙන් පමණයි එනිසයි පැරැන්නෝ ප්‍රකාස කළේ ධම්මං විනානත්ධහි පිතාචමාතා කියලා මේ උතුම් ධරමය හැරවෙන අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් අපට නෑ එනිසාම ඉතා ආදරයෙන් ගෞරවයෙන් මේ ඇහෙන ධරමය සිතේ දරාගන්න බලන්න ඒවගේම නුවනින් විමසන්න බලන්න උතුම් දහම ඔබේ ජීවිතයට මහත්ම වාසනාවක් වේවා ඔබේ සිත නිවේවා ඔබේ ජීවිතයම සුවපත්වේවා අද මේ උතුම් ධර්ම දේශනාවෙන් මා ඔබට දේශනා කරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ සූත්‍ර ධර්මයක් සූත්‍ර ධර්මය අන්තර්ගතය තමයි සප්ත සං්ඥාවන් වැඩීම සඳහා උගන්වා දක්වා තිබීම සප්ත සං්ඥාවන් කියන්නේ මනවන්ද සං්ඥා කියනකොට ඔබාහලතියෙනවා සිතට එන නොයෙක් විදිහේ කල්පනාවන් හි නිමගනම මනස පැවැත්වීම ටමව සඥාවනම්මු චෛතසික ධර්මය සංඥා චෛතසිකය තුළින් සං්ඥා චෛතසික වැඩිය යුත්තෙ කෙබඳු අරමුණු හා සමගාමීවද කියන මේ කරුණ තමයි මේ උතුම් දේශනාවේදී කියා දෙන්නේ නොයෙක් විදිහේ සංඥාවන් මේ ලෝකෙ මිනිස්සු දෙවියෝ බ්‍රහ්මයෝ සිත්වලට ගන්නවා ඒ සං්ඥාාවන් ඇතැම් සං්ඥා කාම සං්ඥාවෙන්න්න පුළුවන්. දේශයෙන් ව්‍යාපාද සඥ්ඥා වැඩිනව මනසේ. මානන්නක්කාර හැඟීම් එව්වත් සං්ඥා. මේ සෑම සංඥාවක්ම සංජානනය හඳුනාගැනීම හැදිනීම මේ දේවල්වලට කියනවා සං්ඥාවේ කෘත්‍යය කියලා. එතකොට මේ සං්ඥාව නම් වූ චෛතසික ධරමය පිළිබඳව හයි හැටි අවබෝධයක් නැති උදවිය සඥ්ඥාව තුළ මුලාවට පත්වෙනවා. විවිධාකාර රූප සං්ඥා, සබ්ද සඥා, ගන්ධ සං්ඥා, රස සඥා පොට් හබ්බ සඥා ධම්ම සංඥා. මේවත් එක්ක නොයෙක් විදිේ සිතලුවන් හැඟීම් නිර්මාණය කරගෙන චේතනා පහළ කරමින්. පුදුමාකාර මුලාවකට පත්වෙලා තියෙන්ව ලෝකයම. බුදුරජාණන් වහන්සේ මේ සත්‍යය මනාකොට දැකබදාරලා මරි්චි කෝපමා සං්ඥා කළබදාලා සං්ඥාව හරියට මිරිගුවක් වගේ. අවරස්මිය ඇති දිනක කාන්තාාරයක වැලිකතරක හෙමනැත්තං රත්තුූ මාර්ගයක ගමන් කරන කෙනෙකුට ඇතින් මිරිංගුව දකින්න ලැබෙනවා. හරියට ජලාසයක් වගේ පේන්නේ. හැබැයි සැබවින්ම එතන ඇති ජලාසයක් නෑ ජලාසයක් නෑ කියන එක දන්නා අය දන්නවා නොදන්න අය ජලාසයක් කිය කියලා රැබටෙනවා. ඔය වනාන්තරවල ඉන්න පිපාසිත සත්තුූ මේ මිරිගුව දැක්කට පසේ දුවගෙන යන වයි පැත්තට. දුවගෙන ගිහිල්ලා ආපසු හැරිලා බලනකොට ආය දුවපු පැත්තිෙන් ආයි මිරිගුව පේනවා. මේ විදිහට එට මෙට දුවලා පිපාසිතව ඔවුන් මියයනවා. ඔවුන් දන්නිනෑ මේ මුලාවක් මයි කියලා. ඔවුන් දන්නිනෑ මේ සංඥාවකට රැවටීමක් මයි කියලා. අන්න ඒ වගේ අපි අපේ ජීවිතවල නොඒක් සං්ඥාවන්ට හැවටුණා මුලාවට පත් වනා ඒ සං්ඥාවලින් අපට සැනසීමක් ලබා දුන්නේම නෑ. තුනි බුදුරජාණන් වහන්සේ සර්වඥ දිවාකරයන් වහන්සේ. ඒ සම්බුදු හිරුමඩලි ආලෝකය වේනේය ජන කුමුද වනයට බැටුණහම ඒ කුමුදු වනය පිපෙනවා පුෂ්ප වනය පිපෙනවා. සුවඳ හමමින් දිගන්තයේ සුවඳ පැතිරිලා යනවා. ඒ බුදුරජාණන් වහන්සේ තමයි සැබවින් අපි අපේ ජීවිතවල ප්‍රගුණ කළයුතු සඥ්ඥා මොනවාද හළයුතු සඥ්ඥා මොනවාද කියල වදාලේ භාග්‍යමතුන් වහන්සේ එක් දිනක් මහා සංගරත්ණය අමතමින් පදාරනවා සත්තිමා භික්කවේ සං්ඥා භාවිතා බහුලි කතා මහ පහලාහන්ති මහා නිසසාස. අමතෝ ගදහා අමතපරිියෝසානා. මහනිනිමේ සං්ඥාවන් හතක් තියෙනවා ඒ සං්ඥා හත භාවිත කළොත් නැවත නැවත හිත ඇතුළි වැඩුවොත් ප්‍රගුණ කළොත්. අමතෝ ගද අමුර්තමහා නිර්වානයට නිර්වාන ශාන්තියට ඇතුල්වෙනම. අමත පරිියෝසානා ඒ සං්ඥාවන් නැවත නැවත ප්‍රගුණ කළෝතින් ඒ පුද්ගලයා අමුර්තමහා නිර්වාණය අව සංකොට සැනසෙනවා. මෙහිම දේශනා කඩල වදාාරෙනවා කතමා සත්ත මොනවද මහණෙන ඒ වැඩිය යුතු සං්ඥා හත. අසුභ ස්ඥා අසුභ සං්ඥාව. මරණ ස මරන සංඥාව. ආහාරයේ පටික්කෝල සං්ඥා ආහාරයෙහි ප්‍රතික්කූල සංඥාව. සබ්බ ලෝකෙ අනභහි රත සංඥා. සබ්බ ලෝකයේෙහි අනබ්භහි රථ සංඥාව. අනිච්්‍ය සඥා, අනිත්‍ය ස්ඥාව අනිච්චේ දුක්හ සං්ඥා අනිත්‍ය දෑ පිළිබඳව දුක් ස්ඥාව. දුක්තිහේ අනත්ත සඥා, දුක්හ ධර්මයන් පිළිබඳව අනාත්ම සඥාව. ඉමක් හෝ භික්කවේ සත්්‍ය ස්ඥා භාවිතා බහුලි කතා මහ පහලාහොන්ති මහනිසංසා. අමතු ගදහා අමතපරියෝසානා. මහනිනිින් මෙකී සං්ඥාවන් හත. පොරුදු කරන වනං නුබල දිනෙන්දින සමීපවන්නේ ධර්මාවබෝධටයි. දෙනෙන්දින නුබලා සමීපවන්නේ මුලාවෙන් අතමිදී පරම ශාන්තියටයි. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරලා මේ සංඥාවන් පිළිබඳව නැවත මහාකරුණාවෙන් තෝරලා දෙනවා පිංවතුනේ මේ නිමන් මගයි ඔබට ඇහෙන්නේ. මෙයින් අන්‍ය වූ නිවන් මගක් ලෝකෙ ඇත්ත නෑ බුදුරජාණන් වහන්සේගේ පාරිශුද්ධ වදන් වැලින් ලබාදුන් මග සටහන් අනුව ශාන්ත නිවන වෙත ගමන් කරන්න නම් මේ විද්‍යටමෝබ හිත පවත්වන්න වෙන ක්‍රමවේදයක් ලෝක ඇත්ත නෑ. බුදුරජාණන් වහන්සේ පළමු කොට වදාළ සංඥාව තමයි අසුභ සං්ඥා කලා කියන්නේ අුභඥාව මේ අසුභ සඥ්ඥාව වඩන්නා වූ භික්‍ෂූන් වහන්සේ ගිහිස්රාවකයා ආකාර ගණනාවකින් ඒ සිද්ධ කරනවා කෙටියෙන් කිවෝතිං ඔබේ ඔය කේසාන්තයෙහි පටන් යටිපතුළ දක්වා යටිපතුලේ පටන් කේසාන්තය දක්වා සම්ම කෙලවර කොට ඇති ශරීරයදේශ සුබභ ස්ඥාවන් ඇති නොවෙන විදිහට. රාග ඇති නොවන්න දවේශය ඇති නොවන්න හේතුවන ආකාරයෙන් බලන්න පුරුදු වීම එකාතකින් අසුභ සං්ඥාව කියලා කියන්න පුළුවන්. කේසා, ලෝම, නකහා, දන්තා, තචෝ, මංසං, නහාරු අ අටිමිජා වක්කං, හදයං, යකනං, කිලෝමකං, පිහකං, පප්හාසං, අන්තං, අන්තගුණං, උදරියං, කරේසං, මත්දළුංගං. මෙන්න මේ කියපු කොටස් විස්ස. මේ ශරීරයේ පිහිටල තියෙනවා. ඒවා පටහවී ධාතුව හැටියට ටැවි කොටස් විස්සාක් කැටර සල කෙනවා තවක විස්තර කළ යුතුයි මම්ම කෙටියෙන් ඉතා ශංක්ක්‍රිප්තව ඔබට කියලා දෙන්නේ. මේ අදහස හිතට ගන්න අපට ඉදිරියේද මෙබන්ධු ධර්ම පරියායන් තුළින් දහම් දැනුම වැඩිකරගෙන ඒ ජීවිතෙර ගල්පගන්න අවස්ථාව ලැබෙනවා ළඟට පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතන් සේදෝ මේදෝ අස්සු වසා හේලෝ සිංහානිකා ලසිකා මුත්තා කියන මෙන්න මේ කොටස් දොළහා වැගිරෙන ස්වභාවෙන්යුක්ත මේ ශරීරේතියන දේවල්. මෙන්න මේ කියපු දෙතිස් කුණපකොට්ටහාසයන් පිළිබඳව. ඔබ ඉතා වුවමනාවන් බලන්න පුරදුුවන්න. නැවත්ත නැවත ඔබේ ශරීරේ තියන දෙතිස් කුණපකොට්හාසයන් දෙස විමසිල්ලෙන් බලන්න. වච්චනයෙන් ප්‍රගුණ කරන්න මේ දත්තිංසා කාරය. එච්චර දුරක්ක ඔබට යන්න බැරිනම් මුල් කොටස් පහා. කේසා, ලෝමා, නකහා, දන්තා, තචෝ. කෙස්න් ලොම් නිය ධත් සම කියන මෙන්න මේ කොටස් පහ නැ නැවත නැවත නැමත. හොඳට සම්මර්සනය කරමින් බලන්න. බලනකොට ඔබට පේනවා. මේ කිස් කියන්නේ පිළිකුල් සහගත ධරමයක්මයි. මේ කෙස්ක කියන්නේ කුණප කොට්ටහාසයක් මයි. දුගන්ධ හමන දෙයක් මයි. ජරාවට පත්වන දෙයක් මයි. කුණප කොට්හාස ඇසුරු කරගෙනම පවතින දෙයක් මයි. ආදී වශයෙන් මේ කේසයන් පිළිබඳව සැබෑ තතු වැටහෙනවා. අන්නේ සැබෑ තතු වැටහා ගන්නා සංඥාව, අසුභ සංඥාව කියලා කියනවා. එනිසා ඒ අසුභ සංඥාව යම් මනසක වැඩිෙනවා නම්. මනස ඒකාන්තෙන් සුවපත් මනසක් රාග මදය දෝස මදය මෝහ මදය ඇතිවන්නේ නෑ යම් සිතක රාගාදී කෙලෙස් බලපෑමෙන් පීඩිත වෙනවනම් ඒ සිත සුවපත් සිතක් නම් නෙමේ යම් ත රාගාදී කෙලේස ධර්මයන්ගෙන් පීඩා විඳින්න්න නැත්නම් ඒ සිත සුවපත් සිතක්මයි පිවතුල්ල මතකත බාගන්න ලෝකයෙහි සැනැහුණ නිවන උපශාන්ත වූ හදවත් ඇත්තෝ රාගයින් සිතමුදවා ගත්තායමයි. දවේශමෝ මදමානයන්ගෙන් සිතමුදවා ගත්තායමයි. එනිසා මෙකී සං්ඥාව අසුභ සං්ඥාව වැඩීම ඔබ අමුරුත්තය වැලඳීමක් හා සමානයි. ඔබ අමුෘර්තයප ජීවිතයට සම්බන්ධ කරගත්ත හා සමානයි. එනිසා අසුභ සං්ඥාව තම ශරීරය පිළිබඳව හොඳට බඩන්න. මෙකී කොටස් තිස් දෙක පිළිබඳව හොඳට ඉගෙන ගන්න කෙස්ලොම් නියදත්තාදී වශයෙන් වෙන්වෙන් වශයෙන් වෙන්වෙන් වශයෙන් බලන්න පුටුවකවාඩි වෙලා හෝවේවා බිමවාඩිවෙලා හෝබේවා වච්චනයෙන් පළමුකොට ප්‍රගුණ කරන්න මෙය ගැම්බූරු භාවනාවක්. කොටස්තිස් දෙක හොඳට මනසි වැඩුනොත්. මේ හැම කොටසක්ම ආකාර පහබැගින් නැත්තං එ පිහිටීම පිහිටි දිශාව, ආස්ත්‍රයේ වරණය ගන්ධය ආධිමශයෙන් මේ හොඳට මනසින් පරිග්‍රහණය කරනවා අල්ල ගන්නවා. ඉදිරියට ප්‍රගුණකරගනයේ අධිමේ සංඥාව. ආරම්භක අවස්ථාව හොඳට වචනයෙන් පුරදු කරන්න ඕන. වචනයෙන් නැවත නැවත සධ්්‍යායනා කරමින් කියමින් සක්මන් කරමින් වාඩිවෙලා මේ කොටස් තිස් දෙක පිළිබඳව අදහස හොඳට හිතට කාවන්දන්න ඕන. ඉන් අනතුරුව දෑසපියාගෙන නිහඩ ලෙස වාඩි වෙලා එකින් එක මේ ශරීරයේ කොටස් ගලව ගලවා හිතං ඉවත් කල බලන්න. කෙස් වෙනම බලන්න ලොම් නියපොතු දත් සම මස්ටික නාහාරවැල්ටික වකුගඩු අකුමාව හදවත දළඹුව පෙනහළු බඩවැල් දිරවපුවාහාර නොදිරවපුවාහාර ය වගේම මේ ශරීරයේ තියන මුත්‍රා මල සොටටු සෙම්ම මේ ආදී වශයෙන් මේ කොටස් පිළිබඳව හොඳ අවබෝධයක් හිතෑ තුළේ ඇති කරගෙන නැවත නැවත මේක කොටස් සම්මර්ශනය කරනකොට මේ එකක කොට්හාසයක් බැගින් අරමුණු කරල්ලා ඒ ඔස්සේ භාවනාව ප්‍රගුණ කරලා ධ්‍යාන උපදවන්න පුළුවන්. ඒ තරම් වටිනා සංඥාව ප්‍රථමත් ධ්‍යානය මේ කොටස් තිස් දෙක අනුසාරයෙන්ම ලබන්න පුළුවන්. පුදුමාකාර සැනසීමක් වෙත ඔබ රැගෙන යන සංඥාවක් මේ අසුභ සංඥාව. පිංවතුනි අතිපූජනය ස්වාමින් වහන්ස ඔබ සිතුවත් නැතත් ඔබේ ශරීරය ගැන ම සිතුවත් නැතත් මගේ ශරීරය ගැන මෙහි ඇති සුභයක් නෑනේ. උදේ හවා මළමුත්‍රා වැගිරෙනවා. සෙම සොටු බේරෙනවා. තවත් අපිරිසිතු දේවල් වැගිරෙනවා. දුගන්ද හමනව දුගන්ද වාහනය වෙනවා. හිතල බලන්න. කබ්බ බේරෙනවා කඳළු බේරෙනවා මෙහි ඇති සුභයක් තියෙනවද. මේ බුදුරජාණන් වහන්සේ ඔබව යොමු කරන්නේ සත්්‍යය දකින්න. අවිද්දු අඳුරු හඩතුරාවෙන් අතමි දෙන්න සත්‍යලෝකයේ වෙත පැමිණෙන්න්න. බුදුරජාණන් වහන්සේ ඔබට අතදීලම් මඟ පෙන්වලා ඔබ ඒ සත්‍යාලෝකයට එන තුරු මහ කරුණාවෙන් බලාගෙන ඉන්නවා. ඔබ සත්‍යයාලෝකයට ප්‍රිය කරන්න අවිද්‍යා අන්ධකාරයට කැමැතිවෙන්නපා. සසරක් වෙලාඇති වසායති ගනාන්ධකාරය ලෙන් දවාරයෙහි ඒ බැඳුම්සිඳබිඳ දමා බුදුරජාණන් වහන්සේ වැඩම කොට වදාල ශාන්ත උපශාන්ත විද්‍යා ආලෝකයෙන් ප්‍රභාස්වර වෝ අමුර්තමා සැනසීම වෙත ඔබ පැමිණෙන්න්න. ඒ සඳහාමි අසුභ සඥ්ඥාභ හොඳට ප්‍රගුණ කරන්න. තවත් ක්‍රමවේද ගණනාවක් තියෙනුවමේ අසුභ සං්ඥාාව වඩන මේ ඉතා ශංක්ශිප්තව සඳහන් මාත්‍රයක් පමණ ඔබට සිද්ධ කළේ. බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් වදාරන්නේ අසුභ සං්ඥා පරිචිතයන භික්කවේ භික්හුණෝ චේතස බහුලං විහරතුෝ. මේ තුුණ දම් සමාපත්්‍යා්චිත්තම් පතිලීයති පතිකුට්ටති පතිවත්තති. මේ අසුභ සංඥාව හොඳට ප්‍රගුණ වනාට පස්සේ මහණෙන ඒ භික්ෂුවට හෝ හෙමනැත්තන්ගේ ගහිජීවිත ගත කර නැත්තට හෝ. මයිත් හුණ ධර්ම සමාපත්තිය කෙරෙහි. සිතේ ඇලීමක් ඇතිවන්නේ නෑ. එයින් සිත වහාම මිදී යනවා. උපමාවකින් දේශනා කරනවා. කොහොම දෙහෙම සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාාරෙනවා. සේයත් හාපි භික්කවේ කුක්කුට්ට පත්තං.වා නහාරුද්දලංවා. අක්ගිම්හිි පක් හිත්තං පතිලී ඇති පතිකුට් හැතිය. පරිවත්තති සම්පසාරී යතිය. හරියට කුකුලු පියාපතක් නැත්තන් හාර වැදැල්ලක් අරගෙන ගිනි ගොඩකට දැම්මුත් වහාම හැකිලෙනවා. අන්නේහිම හැකිලෙනවා වගේම අසුභ සංඥාව හොඳට වැඩිච්ච හිතක කිසිදාක රාගයෙන් කෙරෙන මයි තුුණ සේවනයකට සංඥාමාත්‍රයක් උපදින්නේ නෑ. සං්ඥා මාත්‍රයක් උපදින්නේ නෑ ඒ සං්ඥාව අසුභ සංඥාවේ තියෙන බලය තමයි ඒ පුද්ගලයක් විරාගී ශාන්ත මනසක් ඇති කෙනෙක් බවට පත් කරනවා. එහෙනම් යම් සිතක් ගිහිවේවා පැවිදිවේවා. රාගයිෙන් පීඩාාවට පත් වෙලා. රාගයෙන් ඇවිස්සිලා. රාගයෙන් අඳුරු වෙලා රාගයෙන් අවුල් වෙලාතියෙනවනං හේතුව තමයි කුමක්ද අසුභ සඥ්ඥාව වැඩුනෙනෑ. අසුභ සං්ඥාව වැඩු නනං එයාට රාගයෙන් පලිබෝධයක් පීඩාවක් ඇතිවන්නේම නෑ. සම්පසාරී ඇති උපෙක්හාවා පාටි කූල්්‍යතාවා සන්ටහාති. එක්කෝ උපේක්ෂාවට දැඩිබල උපේක්ෂාවකට පත්වෙනවා හිත එෙමනැත්තං පිළිකුල් සංඥාවෙහි හිත පවතිනවා. එම ගින්න ඔහුට පුදුමාකාර ශාන්තියක් ඇතිවෙනවා. රාගය කියන්නේ ගින්න. ඒ ගින්න නිවී ගියාට පස්සේ ඇතිවන සිහි ලස දන්නේ ගින්න නිවාගත් උදවිය පමණමයි. බුදුරජාණන් වහන්සේ ඒ රාග ගින්න නිවාදැම්මා. මහාබෝධි මණ්ඩලයේ බද්ධ පරියංකෙන් වාඩිවෙලා. ලෝ සතුන් ටාරාධනා කලා රාග ගින්න නිවාගන්නට ඒ ආරාධනාවට සවන්දුුන් සුවිශාල පෙරිසක්කේ මහා අග්නිය නිවාදැම්මා. ඔබත් ඔබේ ග අග්නිය නිවා දමන්න බලන්න වෙන්න සැනසීමක් නම් නෑ දිනෙක පිච්චෙනවා අලු දූ විලිවත් ඉතුරුවෙන්න්න ඇති විදිහයට. බුදුරජාණන් වහන්සේ වදාාරෙනවා මහනිනි මේ යම් භික්ෂූන් වහන්සේ කෙනෙකුට මේ අසුභ සං්ඥාාව වැඩිලා නැත්නම් ඒ භික්ෂුවට ඒ ගිහි ඇත්ට නිතර නිතර රාගයෙන් පීඩාාවන්න ඇති වෙනවා නිතර නිතර කාම සංඥා ඇති වෙනවා ජීවිතම අවුල් ගොඩක් බවට පත්වෙනවා. තෘප්තියක් නෑ සෑහීමක් නෑ. ගීගෙදරක ඉන්න ඇත්තෙක් නම් මේ අසුභ සංඥාව තරමක් හෝ වැඩුුවෙනැත්නම් වැරදිවිදියේ කාම සේවනයන්ට වැරදිවිදියේ ලාම කැෑැසිරීම් වලට කුඩා අවධියයේ පටන් පුරුදු වෙනවා. වෙන්න එක්කම ක්‍රමයක්වත් තියෙනවදල්ලෝ කිරාගෙනති කරන්න. හොඳට විමසන්නය කියන දේව ලෝකෙ වෙන කෞද ඔෝබට කියලා දුන්නේ රාගයෙන් සතක් නිදහස් කරගෙන සූපත්ව ජීවත් වෙන්න. සෑමද්දයකින්ම රාග අවසනකමයි සාමාන්‍ය ලෝක සිද්ධ වෙන්නේ වචනයක් අතහා කළත් ඒවගේ රූපයක් පෙන්ුවත් ඒවගේම ආහාරයක් නිෂ්පාදනය කළත් හැම්ම දෙකින් වස්ත්‍රයක් නිෂ්පාදනය කළත් සෑමද්දයකින් මහිතේ රාගය ලෝභය. ආසාභ සෙනහස ප්‍රේමය මෙහැම නමකින් මහඳුන්වන්නේ දුක උපදවන ධර්ම ස්වභාවයක්. එනිසා මේ දේවල් යම් හදභතක ඇතිවන ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයට ජනවර්ගයෙන් ජනවර්ගයට වයස්මට්ටම් ආදී වශයෙන් වෙනස් වන්න පුළුවන්. කොහොම වෙනස් වුනත් ඇතිවන්නේ ධර්ම ස්වභාවයක් ඇටියට ලෝභය නම් එ ලෝභයෙන් ඇතිවන ප්‍රගතියක් සැනහීමක්, ශාන්තියක් සුගතියක් නිවනක් නෑ. ඔබ මේදේ අදහාගන්න භාග්‍යවතුන් වහන්සේ අසුභ සඥාව දේශනා කොට වදාලේ. අසුභායචිත්තම් භාවයහිී කියලා. මහාකරුණාවෙන්. ඒ පුද්ගලයාට පුදුමාකාර ශාන්තියක් උදා කල්ල දෙන්න. එනිසා අසුභ සඥාව යම් හිිතක වැඩු නොදමහනෙනි එයාගේ සිත ශාන්තවෙනවා නිවෙනවා, නිවී සැනහී යනවා දමනේ වෙනවා. හුදෙකලාවයාට ප්‍රිය වෙනවා. හුදෙකලා සෙනසුනක වාසය කිරීම පිය වෙනවා. කිසි ඇැවිලීමක් නෑ හරිශාන්තයි කිසිීම නොසන්සිින්දීමක් නෑ ජීවිතේම සංසින්දිිලා. ලෝක ඇත්තෙක්ක ජීවත්වෙන්න පුළුවන් කිසිී බාධාවක්කයාගෙන් සිද්ධ වන්නේ නෑ. පිින්වතුනි යම් සිතක රාගේ ප්‍රහාණය වෙලා නම් තියෙන්න්නේ ඒ පුද්ගලයාගෙන් ලෝකෙ කාටවත් බයක් ඇතිවන්නේ නෑ. ඒ පුද්ගලයා මේ ලෝකෙ ඉන්න ආරක්ෂකම පුද්ගලයා වෙනවා. ඔහුළංඟ තියෙන ආරක්ෂාව ලෝකෙ වෙන කිසිම කෙනෙක් ළඟනෑ. එනිසා අසුභ සඥාව තරමක් හෝ ගිහිගදරක ඉඳං වඩන්න පුරුදු වෙන්න. ඒ ඔබට ඔබේ ගිහිජීවිතය වඩාත් සාර්ථක කරගන්න ඒ කාන්තහේතු වෙනවා. මේ මගේ අදහස නෙමෙයි. මහාකාරුණික බුදුරජාණන් වහන්සේගේ ධරමයයි. මේ ධරමයට අභියෝග කළ හැක්කෙක් ලෝකේ ඇත්තේ නෑ. එනිසා මාද ඔබද මේ ධරමය පිළිගන්නවා විනා සිත්ති විල්ලකින්වත් මේක මෙහෙම විය හැකයිද කියලා. ඇති කරගන්න නම් එපා ප්‍රතිවිතර්කයක්. ඒ ඔබේස් දුගතියටමයි ඔබේ දුකටමයි හේතුවන්නේ. බුදුරජාණන් වහන්සේ වදාාරනවා යම් භික්ෂුවකගේ හිතේ හාගේ ඇතිවන්නේ නැත්නම්. යම් භික්ෂුවකගේ හිතය තුළේ රාගෙන් පීඩාවක් නැත්තම් තේරුන්ගන්න ඒ භික්‍ෂුව හොඳට අසුභ සංඥාව වඩලා කියලා. යම් සිතක රාගෙන් පීඩාවක් ඇතිවෙනවන නැවත නැවත බුරපුුරා රාග ගින්න නැගෙනවන. තේරුන් ගන්න කියනවා එයා සුභ සංජාව වඩලනෑ. බුදුරජාණන් වහන්සේ සත් හට වන භව දුකට වෙදානන්නේ. ඒ මහා අනුත්තර බිසක්ක කියන නමින් හොඳුන්වන වෛද්‍යවරයානෝ අපට ලබා දෙන්න මේ මහා ප්‍රතිකාරය ඔබ ලබාගන්න මේ ධරම අෞෂධයපානයකලොත් සදහටම සියලු රෝග නිවාරණය වෙනවා. මේ කයට වැල දෙන රෝග බොහෝතියෙනවාන ඒ රෝගයන් බලපානන්නේ නැත්තම් ඒ රෝගයන්ගේ බලපෑම එල්ලවන්නේ මේ සීමිත ආයු කාලයකට දසක කිහිපයකට පමණයි හැබැයි මානසික ඇතිවනමි ආබාධයන්, රෝගී තත්ත්වයන් කල්ප ගණන් දුකට හේතුවෙනවා. බුදුරජාණන් වහන්සේ ඔබේ මනස ඒ සියොලු රෝගයන්ගෙන් මුදවාගැනීම පිණිසයි මේ උත්තම ධරම අෞෂධයෙන් ඔබව සතපවන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාාරෙනවා අසුභ සං්ඥාාව මහත්ඵලයි මහානි සංසයි. බලන්න මහත් පලයිකවේ මහා පල ලැබෙනවා සැනසීමක් ලැබෙනවා. පිින්වතුනේ හිතක සැනසීම තබාගෙන රාගගින්නෙන් පීඩාවක් නැතුව ජීවත්වෙන ලැබෙනවන එයම් මොන තරංගවා නිසන්සයක්ද. ලෝකෙ කීයෙන් කීදනාද රාගයෙන් නිදහස් වෙලා සැනසිල්ලේ නිදාගන්නේ. සුහන් සුපන්ති මනයෝ ඒ හීසුන්න බජද්ධරයේ. එහෙමනේ දේශනා කළේ යම් ස්ත්‍රීන් කෙරෙහි නොබැදේ නම් ඒ පුද්ගලයා සුවසේ නිදාගන්නව කිව්වා. යම් ස්ත්‍රියයක්ක් පුරුෂයන් කෙරෙහි නොබැදේ නම් ඒස්ත්‍රිය සුවසේ නිදාගන්නවා කිව්වා. මේවා විරාගී මනිවරුන්ගේ බණ මෙවට බිියෝගලෝ කෙන. කවදා නමුත් ලෝභය දුකටමයි හේතුවන්නේ. එනිසා සුභ සඥාාව වඩන්න තම්ම ශරීරය පිළිබඳව. කෙටියෙන් ඒේසාදී කොට් හාහස පහ නැවත නැවත වච්චනයෙන් ප්‍රගුණ කරමින් දෑසපියාගෙනද සක්මන් කරමින්ද වාඩිවෙලාද ගමන් යමින්ද. මෙසෑම මහොතකම කය පිළිබඳවා සුභ සංඥාව එලවා තබාගන්න මනසේ. අමුතුෙන් මවාපාන දෙයක් නෙමේනිි තියෙන දේගැන බලන්න. සැබෑව ගැන බලන්න, කයේ අත්හාාර්ථය ගැන බලන්න, ඇතුලාන්තය ගැන බලන්න. එතකොට පුද්දුම ප්‍රඥාවක් බහලවේවි අහෝ. මේ කුණප කොට් හාසයන්ට නේද මම මෙච්චර කාලයක් මම මගේ කිය අල්ල ගත්ත මේ බඩබැල් ටිකට දිරවපපු නොදිරෝපු ආරටිකට රුහිර ධාරාවට මස් වැදලිබලට නහාර වැදලිවලට අස්ථිපංජරයට මළමුත්්‍රා ගොඩකට නේද මම මේ විදිහයට සැලකුවේ. මේ දේ නේද මමාගේ කළේ මේ දේ තබාගෙන නේද මම ලෝකයක්ත්ක ගැටුනේ වෛර කළේ. දුමාආකාර විද්‍යහට ඔබට ප්‍රඥාාව පහළ වෙන්න පටන් ගන්නවා සුභ සං්ඥාව සමඟ. කාමත් ජන්දනීවරණේ කාන්තෙන් යටපත්වෙනවා. එනිසා අසුභ සංඥාව ප්‍රගුණකිරීමට බුදුරජාණන් වහන්සේ හැම දෙනාටම මහා කරුණාවෙන් අනුසාසනා කොට වදාලා. දෙවන සංඥාව තමයි මරණ සඥා මරණ සංඥාව. එයත් ප්‍රගුණ කළොත් වඩාත් හොඳින් ප්‍රගුණ කොත්. මහත් පලයි, මහානිසංසයි, අමතෝගදයි අමත පරියෝසානයි. අමුර්තමා නිවන වෙත්තම ඔබ ොමුුවෙනවා. මරණ සංඥාව වැඩිච්ච සිතකින් යම් භික්ෂුවක් වාසය කරන වනං ජීවිත නිකන්තියා චිත්තං පතිලී ඇති පතිකුට්ටඇති පතිවට්ඇති. න සම්පසාරීඇති කෙළ වදාාරනවා. යම් භික්ෂුවක් මේ මරණ සංඥාව හොඳට වැඩුවතින්. ඒ බහුලී කෘත වූ වැඩුනා වූ මරණ සංඥාව මහත්ඵල ගෙන දෙනවා ඒ වගේම ඒ භික්ෂුවට ඒ භික්‍ෂුවගේ එමනත් අන්ගේ ගිහියත් අගේ සිත ජීවිත නිකාන්තිහෙයි ගැලෙන්න්නේ නෑ මකක්ද ජීවිත නිකන්ටියකයන්නේ මේ ජීවිතය පිළිබඳව කැමැත්ත මැරෙන් ඇති අකමැත්ත ජීවිතය පිළිබඳව ඇති දැද්දි බැඳීම අන්නේ දැඩි බැඳීමෙන් එ ගිත මිදිලයානවා තුනි ජීවිතය පිළිබඳු අපි හැමෝගිම පුද්දුම බැඳීමක් තියෙනවනේ කොයි කාටත් වඩා තමන්ගි ජීවිතයට අපි හැම දෙනාම කැමතිවන්නේ එය පරම සත්‍යයක්න හැබැයි මේ කැමතිවීම කොයි විදිහට බලවත්ව තිබුණත් දවසක් කෙනවා අතහරින්න අන්න ඒ අතහරින දවසේදී යමෙකුගේ බැඳීම වැඩී නම් ජීවිතය ගැන යාට ලේසිනෑ මේ ශඩීරයෙන් මේ ජීවිතයෙන් සිත මුදවා ගන්න මේ මුදවාගන්න බැරි කමමොහුට උපාදාානයක් වෙනවා. එය කාම උපාදාානයක් වනොත් යා යන්නේ සුගතියකට නෙමේ යා යන්නේ දුගතියකට. මෙවාම ඉතා ශංශිප්තයෙන් වදාරන්නේ මරණය කියන සංඥාව හොඳට වඩන්න මම මැරෙන කෙනෙක්කය කියලා හිතන්න. එය සැබවින්ම මරණ අනුස්සති භ මරණා අනුස්සති භවනාව නමින් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ පුද්ගලයා. මොහොතින් මොහොත මරණයට ළඟා වෙන හැට සිහිකරනනාආකාරය සැබවින්ම මේ මරණ සති භාවනාව කරන භික්ෂුවට ඉලගිය හුස්මරැල්ල පහලට යනකං වත් විශ්වාසයක් තබන්නට ඉඩක් නෑ මේ ජීවිතය ගැන පහලටගේ හුස්මරැල්ල ඉහලට යනකංවත් විශ්වාස කරන්නට ඉඩක් නෑ මේ ජීවිතය ගැන එනිසා ඔබ හිතන්නට ඕන මරණය ගැන මාත්්‍යතන්නට ඕන හොඳට මේ මරණය ගැන මෙනෙහි කන්න ශ්‍රාවකයා තමන්ගේ ජීවිතේ මතක ඇති කාලය ගන්න මතක ඇති කාලයේ ඔබ දන්නා කී දෙනෙක් නම් මෙලොවින් චුතවනාද මැරිලගියාද එව හොඳට සිහි කරන්න මහා බලපුළුවන්කාරයෝ හිටියා ධනවත්තු හිටියා රූමතුන් හිටියා නොේෙක් විදියේ හැකියාවන් තිබ්බයිහිටියා. මොහෝ තින් නැතිවෙලා ගියා මැරිල වැටුණ සමහරෙක් මහපාරි මැරුණ. සමහාරෙක් ගිලන් හලේ මැරුණ. සමහරෙක් ගස්ගල් පරුවතවලින් වැටිල මැරුණ. සමහරෙක් දියයේ ගිල්ල මැරුණ. සමහරෙක් වහනවලට යටවෙලා චප්තු වෙලා මැරුණ. සමහාරෙක් ඇතුළතිම් හටගත් නොයෙක් විදියේ රෝගපීඩාවන් උත්සන්න වෙලා මැරුණ. සතා සිව්පාාව නිසා දෂ්ට කරලා මැරුණ. අහස් ගමන්වලින් කඩාාවැටිල මැරුුණ, මුහදදු ගමන්වලින් ගිලිල මැරුුණ. තම කොච්චර නම් ආකාරවලින් මැරෙනවද මිනිස්සුලෝක හිතල බලන්න. යුධ කල්ලකෝලාහ වලට පැටලිලා මේ වගේ කාලේක නම් දහස් ගණනින් මැරෙනුවනේ. මරණ සංඥාව වඩන කෙනා මේවා දැකලා යත්හා ඒතං තත්හා ඉදං. ඒඇත්තු මැෙනවා වගේ තමයි මත් මැරරින්නේ මගේ ජීවිතයායක් මරණයට නියම වූ ජීවිතයක් කලා හිතන්න ඇත්තටම මේ අසාගනින් ඔබ දැන් හිතන්න මහොතක් ද ඇසපයාගෙන ඔබ දන්නවාද ඔබ මැරෙන දවස ඔබ දන්නවද ඔබ මැරෙන වෙලාව ඔබ දන්වදෝබේ අවසන් හුස්මටික නිරුද්ධ වන තත්බරය ඔබ දන්නේ නැත්නම් කොච්චර අදාානමක් තියෙනුවද කියලා බලන්න. සම්හරිවිට ඔය ජීවිතය ආවසං වෙන්න මහපාරක වෙන්න පුළුවන්. සම්මහරවිට ඔය ජීවිතය අවසන් වෙන වතුරවාලක වෙන්න පුළුවන්. සමහට ඔය ජීවිතේ මහ කැලේක වෙන්න පුළුවන්. හිතල බලන්න. සහර වෙලාවට ආහාරපාන අනු භවකරමින් ඉන්න වෙලාවක වෙන්න පුළුවන්. නිදිිය ඇඳේ වෙන්න පුළුවන්. වෙලාවකුත්නෑ තැනකුත්නෑ නියමයකුත්නෑ හැබැයි මැරෙනවායේ කාන්තයෙන්ම. බලන්න ඔබමා මොන්න තරම් අසරණයිද කියලා. මේ අසරණ බවට සරණක් දෙන්න බැරි ලෝකයේ. අපිට දෙන මොනමදයකින්වත් වැඩක්තියෙන්වාද. මේ අසරන බවට පිළියම් කරන්න බැරි දේවල් වලින් එවා රැස්කරගෙන එවගේ අමන්දානන්දේයට පත්දෙමින් ගත කරන කාලයෙන් ඇති පලක් තියෙනවාද පලක්නෑ. එනිසා මෙච්චර කාලයක් සසර කරන්න නැත්තේ නිස් පල දේවල්මයි. එනිසයි තාම මැරිමැරී පිදපිද යන මේ සසරගමනින් අතමිදලා නැත්තේ. මේ ජීවිතයත් නැතිනාස්ති කරගන්නවද කාමයන්ට මුසපත් වෙලා ඔබම මේ වසහි කරන්න. මේ ධරමයට එන කෙනා පුදුමාකාරවිදියට වියවෘත හදවතක්තිබී යුතුමයි. භික්ෂුවක් මේවා ගිහිඇත්තෙක් වේවා. මදුරජාණන් වහන්සේගේ අනුසාසනාවට රිජුවම ඇතුළ ච්චකෙන දිනක ජයගන්නවා මයි වායම හේබ පරිත පරිසෝ යාව අත්හස නි් පදා යම් තාක් යම් දිනක යම් හොතක උත්තම ධරමය අවබෝධමෙනවනම් ඒ තාක් නොපසු බට උත්සාහිෙන් මෙක ස්ඥාවන් වැඩිමමයි කරන්න තියන්නේ දැ මරණ සති භාවනාව යම් කෙනෙක් බුරුදු කන්නවනං එයාට පන පිළිබඳව ජීවිතය පිළිබඳවතියෙන මහ බැඳීමක් වේනම් එය ටිකෙන් ටික අඩුුවවෙන්න පටන්ගන්නවා. ගෙවෙන්න පටන්ගන්නවා ඕ නෑම මහොත්තක මරණයට මුහුණ දෙන්න පුළුවන් හයියක් ඇතිවෙනවා. මේ හයිය තරම් රැකවරණයක් ලෝකෙ ඇත්තෙනෑ මැරණ කෙනෙකුට. මරණසන්න මොහොතේදී සිත පහල වන ආකාරය. මරණසන්න ොහො හිතටේන නොයෙක් අරමුණු මෙව්වා ජයගන්නා ආකාරය කොතනද අපි තබාගන්න ටඕන කියන මෙකරුණු ඉතා ගැඹුරින් සාකච්ඡා කළ යුතුයි මම මේ කෙටියෙන් ඔබට කියලා දුන්නේ. ඔබ හිතන්න උදේ හවා මම මැරෙන කෙනෙක්මයි කියලා. එහෙම හිතනකොට අප්‍රමාදය ඇති වෙනවා. නුදුන් දානයන් දීගන්න හිතෙනවා. නොරැකි සීලයන් රැකගන්න හිතෙනවා. ඔබේ ජීවිතයට බොහෝ පින් පිරෙන්න පටන් ගන්නවා. ධර මේ වැඩෙන්න පටන් ගන්නවා මරණ සති භාවනාව වඩනවා නම්. බුදුරජාණන් වහන්සේ වධාරෙනවා. මේ මරණ සති භාවනාව වඩපු භික්‍ෂුවට පුදුමා කාර රැකවරණයක් තියෙනවා. මොකක්ද ඒ රැකවරණය ඒ රැකවරණය තමයි එයාට ඕනෑම මොහොතක මරණේට මුහුණදීමට පිණිස හිතහදාගන්න පුළුවන්. යම්වෙලාවක මරණේ ඉදිරයේ හඬනවනම් වැලපෙනවනම් බියපත් පෙනවනම් මුසපත් වෙනවන්නම්. බුදුරජාණන් වහන්සි වදාාරනවා එහෙනම් මහනිණි හිතන්න ඒ භික්ෂුව ඒ ගිහිශ්‍රාවකයා මේ මරණ සං්ඥාව වඩලනේ අභාවිතා මරණ සංඥා. නදී පුබ්බේනා පරං විසේසෝ. අප පත්තම් මේ භාවනා පලන්ති මෙම හිතන්න කියනවා. මගේ මරණ සති භාවනාව වැඩිල නෑ එනිසයි මේ බිය ඇතිවෙන්නේ. භාවනාවෙන් මරණ සති භාවනාවෙන් යම් පහලයක් ලැබී යුතුයි නම්. එඒ ලැබෙන්නේ මරණ සතිය වැඩීමෙන්ම පමණයි නමුත් මම මරණ සතිය වඩල නැති නිසා දැන් මට ඒ බිය ඇැති ගැනීම ඒ සන්ත්‍රාශය ජීවිතයට එනවා. පින්වතුනි මරණ සතිය වඩපු කිස්සි කෙනෙක් මරණයට බයවන්නේ නෑ. එනිසා ඔබ අදයිදම් මේ මොහොතෙයි දම් මිනිත්තු පහක් දායක් නමුත් තමන් මැරෙන කෙනෙක් හැටියට හොඳට සිහිකල්ල බලන්න. ඔබ බලන්න දිනකඔබ පණ යන හැටි. ඒ ප්‍රාණය නිරුද්ධවෙද්දි හුසුම රැල්ල හිරවෙද්දි. වාපිත්සෙම් හිරවෙලා මුළු ශරීරයම පුද්දුම වේදනාවකට පත්වෙද්දී. කොහොමදමගේ හිත ධරමාරම්මනයක කුසලාරම්මනයක තබාගන්නේ. ඔබබ හිතන්න පිංවතුනි හිසේ රුජාව කුසේ වේදනාව, ධතේ කැක්කුමක් කනේ කැක්කුමක් තුවාල වේදනාව මේ ශඩීරයේ රෝගනිසා ඇතිවෙච්ච වේදනවා හැමෝටමතියෙන්වනි ඉවගේ වේදනාව නැතිවෙච්ච වෙලාවේ කොච්චර නම් අමාරුවයිද කුසලාරම්මනයක හිත තබාගන්න බුදු ගුණයක් වත් සිිකන්වක් කියෙනක ලේසිද ලොබ බලන්න. නක් විසම විකාර සිතුවෙලි හිතටේෙනවා. එහෙව එක මරණවේදනාව කියන්නේ මෙසි අල්ලට වඩා බල්ලවත් වූ වේදනාව. ඒ වේදනාවේ හිත පවත්වන්න නම් ඔය සෙල්ලං කරකර ඉඳල හරිියන්නේ නෑ. හුරතල් වෙී ඉඳල හරියන්න නෑ. හැල්ලුවෙන් කල්පනා කල්ල හරිියන්නේ නෑ. ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේක් ශ්‍රාවිකාවක් හැටියට යිට බඩා ශක්තිමත් වෙන්න. දහම තුළින් හිත ශක්තිමත් කරගන්න ශරීරය පණනැතුව බිම ඇදිල වැටනත්ත් ඔබ මේ ධරමයෙන් හිත ශක්තිමත් කරගෙන නංඉන්නේ ඔබ අනාතයෙක් නෙමෙයි අසරණයෙක් නෙමේ ඊනඟට බුදුරජාණන් වහන්සේ බධාරෙනවා ආහාරයේ පටික්කූල සංඥා භික්කවේ භාවිතා බහුලී කතා මහ පලාහෝති මහානි සංසා කියලා ආහාරයෙහි ප්‍රතික්කූල සංඥාව හාරයේ ප්‍රතික්කූල සංඥාවය කියන්නේ කුමක්ද ලෝකෙහි බොහෝ දෙනා කනබොන දේවල් ආස්වාධනය කරමින් එවගේ රසේට ගිජුවමින් ආදීනව නොදකිමින් අතින් අරගෙන කටට දාලා රසවිඳිනමේ ආහාරෙහි අවසාන පලයන් මොනවාද කියලා නොදැන ආහාරය තුළ මුසපත් වෙනවා ගිජු වෙනවා කෑදර වෙනවා න්නේ තත්ත්වයෙන් සිතමුදවාගෙන ආහාරය ප්‍රතික් හෝල සංඥාව වඩන්නා ගි හෝ පැවිදි හෝස්රාවකයා. පුදුම විදිහට ආහාරය පිළිබඳව සංගමයක් ඇතිකරගන්නවා. කුමක් ද සංගමය කියන්නේ ආහාරය කුමක් උදෙසාද හෝ දන්නවා. මේ ශරීරයේ පැවැත්වීම පමණ කරගෙන මයි ආහාරය උපකාර වන්නේ. ජවය මදය ක්‍රීඩාව මස් වඩාගන්න රූපෙලස්සන කරගන්න ඒවට නෙවෙේ මම ආහාර පරිභෝග කරන්න. මේ කියනදේ ගිියඇත්තෙකුට ඒ විදිහටම ගල්පගන්න බැරිවෙයි ගලප ගත් අ හෝවේවා නොගත්තහෝවේවා මෙහෙම හිතුවොත් විතරයි ආහාරය ගැනෝබට ආහාරේ ප්‍රතික්ූල සංඥාව වැඩෙන්. වැඩනුත් පවිතරයි කබලහිකාර ආහාරයෙන්. ඒ පිළි බඳුවතියන කෑදරකමින් එපිල් බඳුවතින මුලාවෙන් හිතමි දෙන්නේ. එය ආකාර ගණනාමකින් කරන හැටි දේශනා කල්ලා තියෙනවා කෙටියෙන් කිවෝතිං ප්‍රනීත ලෙස සකස් කරගෙන ඔබ අනුභව කරන ආහාරය අතින් ඇනුවට පස්සේ. එහි ඇති පිළිකුල් ස්වභාවේ හොඳයට බලන්න. ඊළඟට කටේ කටට ඇතුල් කරාට පස්සේ කෙල හා මිශ්්‍ර වුණහම ඇතිවන පිළිකුල් භාවය උගුරෙන් ඇතුළට ගියාට පස්සේ බඩබැල් ලොස්සේ ගමන් කරලා තිමට මේ අනුභවකරපු ආහාරය නිසා ඇතිවන පලයන්තිය න මොනවදගේ පල කේස් ලෝම් නියදස් දෙතිස් කුණපකොට්හාසේටම පවතින්න හටගන්න හේතුවෙන්නේ මේ කණබොන ආහාර පාන එ නිසා තමයි මිනිස්සරීරයක මෙකී කුණපකොට් හාසයන් යපෙන්නේ. එතුකොට ඒව තමයි පලධරම ගේ අප ද්‍රාව්ිය හැටියට මලවශයෙන් මුත්‍රා වශයෙන් සොටු වශයෙන් කෙලවශයෙන් කබ වශයෙන් කඳුලු වශයෙන් පිට වෙන දේවල් දහාඩිය වශයෙන් වැගිරෙන්නේ. මෙකී කන බොන දේවල්. එතකොට මේ ආහාරය කටින් ඇතුල්වෙලා ශරියරය තුළ දෙ සිද්ධ වනදී මෙම හොඳට එකින් එක පියවරෙන් පියවර බලනවා. නිදහස් සිතකින් බලන්න. ඔබ එහෙම බැලුවත් ඔබහෙම නොබැලුවත් වෙනදේන මේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. ඇයි ඒ සත්තේට ඔබ අප්‍රිය කරන්නේ ඒ සත්්‍යයට ඔබ ප්‍රිය කරන්න. සත්්‍යයට ප්‍රියකරපු හින්ද න්නේේද මනසලෝකෙටාව. එනිසා ඒ සත්්‍යයට ප්‍රියකරමින් ඇත්ත දෙස බලන් එහෙම බැලූහාම ලැබෙන ඕනම් ආහාරයකින් මේ කුසගින්න නිවාගන්න ය හේතු වෙනවනං එයාට ආහාරය පිළිබඳු මහා ප්‍රශ්න ඇතිවන්නේ න අර බුද ඇතිවන්නේ නෑ. ලූකංවා පනීතංවා. දෙයක් වෙන්න පුළන් ප්‍රනීත දෙයක් වෙන්න පුළුවන් ලැබෙනදයකින් කුසපුොරවාගෙන බ්‍රක්්ම චරියාවක් නං එහෙමයි ගී ගෙදරකසිීලයක් නම් එහෙමයි ඒ සීලයා රක්ෂා කරගෙන හොඳ ලස්සන උපශාන්ත ජීවිතයක් ගත කරන්න ලැබෙනවා. ආහාරය ගැන නොදන්නෝ ආහාරයට මුසපත් වෙලා කොච්චරනම් විනාසයන් කරගන්නවද බල ආහාරය නිසා මිනිස්සු විහෙසෙන වහෙසිල් කෑම වේලකට විඳින දුක ඒ ඒ මට්ටමින්. නිස්ුල්ලෝකින් දක් ඳනවා. බුදුරජාණන් වහන්සේ වදාාරනවාමි ආහාරයේ ප්‍රතික්කූල සංඥාව හොඳට වැඩුවොත් මෙහි තියනවා වඩන ක්‍රමය දේශනා කරලා ආහාරයක් හොයාගෙන භික්‍ුන් වහන්සේ නමක් නම් පින්ඩ පාතය වඩින්දිී ඒ පිණ්ඩ පාතිය අද්දී වඩම කරදන්නේී මුහුණ දෙන්න සිද්ධවන තත්වයන් ගැන හොට හිතන්න කියනවා. ඒ පිණ්ඩ පාතියක් හොයාගන්න ගිහිල්ලා නිමෙස් දොර ඉන්නකොට මුහුණ දෙන සිද්ධ වන තත්වයන් මෙහි කරන්න කියනවා. නැවත පෙරලා කොටියට පැමිණෙද්දි. ඒ ආහාරය අනාපොඩි කර අනුභව කරද්දි. කෙලත් එක් මිශ්්‍රවවෙද්දි, පිතසෙමත් එක්ක මිශ්‍රවෙද්දිී. ඇතු ලාන්තේ සිද්ධ වනදේ හොම දීර්ගලෙස මෙනහික ලාවසන් වෙනගොටයා මගග පල ලාභියෙක් වෙනවා. එනිසාමි සෑම් සංඥාවකින්ම බුදුරජාණන් වහන්සේ ඔබ මාර්ග පල ප්‍රතිවේදය කරා. සසර දුකින් මුදවාලීම කරාමයියොමු කරන්නේ. නිසා ආහාරය ගැන කදදිි බොද්ධි අනුභව කරද්දි වලද්දි මෝතක් නොතර වෙලා හිතන්න. මකක්ද මම මේ කරන්නේ මෙහි පලය කුමක් ද. එයින් අදහස් කරන්නින් නොකායින්න කියනෙක නෙමේ අවබෝධයන. ඒ පරිභෝජනය සිද් කලේ නැත් නම් කෙෙස් වැඩෙනවා. කෙලෙස් බඩුනුත් දුකවුරුමුවෙනවා දුකවුරුමුවුණොත් හටන්න වැල පෙන්වෙන් ඔබට තනයමයි. අවුරුදුක් හිපයකට ඔය දිව සතුටු කරලා අනාගතය කල්පගානක දුකට හේතුවෙනවනන් ඒ රස විඳීම ඇති පලයක් තියෙනවාද ඔබ ප්‍රඥාවන්ත නම් කල්පනා කරන්න. බුදුරජාණන් වහන්සේගේ ධරමය ප්‍රඥාවන්තයන්තන. ඊළඟට භහගිමතුන් වහන්සේ වදාාරෙනවා මේ ආහාරයේ ප්‍රතික්කෝල සංඥාව. යම් සිතක වැඩුනුතින් එයාට රස තන්හාවට සිත යන්නේ නෑ ප්‍රසතන්හාය චිත්තං අනුසන්ධන්ති. ඒ ආහාරයෙහි ප්‍රතික්කූල සං්ඥාව හොඳට වැඩිච්ච සිතක ආහාරය පිළිබඳව තියෙන තන්හාව ටිකෙන්් ටික අඩුුවෙනවා. ටිකෙන් ටික අඩුවෙලා ඒ පුද්ගලයාට ආහාරය පිළිබඳව ඇතිවැඩ තියෙන විඝාත පාක්ෂික කලේ සයන් අඩුවෙනවා හරි සැසිල්ල ජීවත්වෙන පුොළුවන්. ඉතිං එනිසා ආ හාරයේ ප්‍රතික්කූල සංඥාව නැවත නැවතිතා හොඳින් වඩන්න මෙව්ව එක එකක් පාසා වෙන්න වෙන්නම ප්‍රගුණ කළ යුතු. දේශනා කළ යුතු සාකච්්‍යා කළයුතු ධරම පරයායන්. මේ වැහෙද්්‍ය ඔබහිතන්න හෝ මෙහෙම ධර්මයක් නි බුදුරජාණන් මාසි දේශනා කල්ලා තියෙන්නේ. ඔබේ සාමාන ජීවිතයෙන් පටන් අරගෙන ලෞකිකත්වයෙන් ඔබ මුදවාගෙන ලෝතුරු භහූමියයට ප්‍රවේශකරවන මේ දහම. නැබන ැනින් එව්වාගේ සිත පහිටිවිය යුතු ආකාරය අඳින්න පලදින තැන ත පිහිටවිය යුතු ආකාරයේ අත්පා ඉරියව් පවත්වන ආකාරය, ඒ තැංවල සිත පිහිටිවිය යුතු ආකාරය මේ තැන්වලින් පටන් අරගෙන ඔබට ලෝතුරු ඥානයක් උදාකල්ල දෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාාරෙනවා. මේ මිනිස් ලෝකෙට ආපු කෙනෙක් එමනත්තං තෙරුවන් සරනග ශ්‍රාවකයකින් හිතන්නට ඕන. සම්බ ලෝකයේ අන බහි රත සඥාව. සබ් ලෝකය අන භහි රත සංඥාව කියන්නේ කුමක්ද. සියලු ලෝකයන්හි, කාමරු පරෝපකයන බුවනත්්‍රයෙහි ඇති යම් කාමයක් වේනම්. ලෞකිකයක් වේනම්, ලෞකික ධරමයන් වේනම් ඒ පිළි බඳම ඇති කර ගන්නා අවබෝධයෙන් යුතු කලකිරීම. එකටි න සියලු ලෝකයන්හි අන හි රත සංඥාව මෙය බොම ගැබුරු සඥාවක්. නමුත් මේ කාමලෝකය රූපලෝකය අරූපලෝකය කියන්නේ. දුක්ක නැවත නැවත උරුම වන භූමියක්මයි. සසරට අයිති තැනක්මයි. සසරේ මිඳීමක් මේ තුන් භූමීින් හිනෑ අධීභශයෙන් කාමලෝකේ හිටියත්, රූපලෝකෙහිටියත්, අරූපලෝකහිටියත් ආයුෂය ගෙවිච්ච ගමන් ආය ජරාමරණවලට පත්වෙනවා. ඒ විදියට හිතන සබ්ලෝකය නැතම් මේ කියපු කාමුරූපරූප කියල තෙවැදෑරුම් ලෝකයන් පිළිබඳව. යම් බැඳීමක් වේ නම් එයින් සිත මුදවා ගැනීම පිණිස කරනු ලබන. කල්පනාකිරීම සිත ඇැසිරෙවීම ඒ ඥානය එමනැත්තන්ගේ සංඥාව සබ් ලෝකෙ අනභිරත සංඥාවයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාාරනවා. අනිච්ච සංඥා භික්කවේ භාවිතා බහුලී කතා මහ පලාහෝති මහානි සංසා. අනිත්‍ය සංඥාව හොඳට වැඩීම ප්‍රගුණ කිරීම ොරුදු කිරීම නිවන වෙත ගමන් කිරීමක් මයි. අමුර්තමහා නිවැනි ශාන්තිය ලැබීමක් මයි. දැගුබට කලින් කියපු සබ්බ ලෝකයේ අනභී රථ සංඥාව යම් භික්ෂුවකගේ හිතේ හොඳට වැඩු නොතින් බුදුරජාණන් වහන්සේ වදාලානේ බික්වුණෝ චේතසා බහුලං විහරතෝ ලෝක චිත්තය සුචිත්තම් පතිලී ඇති පතිකුට්ටති කියලා මේ ලෞකිකත්වය පිළිබඳව යායට සිතක් පහළවන්නේීම නෑ. ලෞකිකත්වය පිළිබඳව වුවමනාවක් ඇතිවන්නේීමනෑ. හරියට හිස ගිනිගත්ත කෙනෙක් එගින්න නිවා දැමීම පිණිස උත්සාහබත්වීම පසක තබා. ඒ මොහොතෙ පවා භවදුකින් භවගිමනින් අතමි දෙන්නට යමක් යම් බෑයමක් කළ යුතුය නම් අේ දේ කරනවා වගේ. මේකපු සබ ලෝක යන භේ රත සංඥාව හොඳරයට වැඩිච්ච කෙනා ලෞකෙකත්වයා භිනන්දනය කරන්නෙ නෑ ලෞකෙකත්වය තුළ සැනසීම හොයන්නේ නෑ හොයන්න ඇැත ලැබෙන් නැති නිසා යාය එක දන්න. ඒඒ දිට සබහ ෝකය අබිලත සංඥාව වඩ ලයිළඟට අනිත්‍ය සංඥාව භාවිත කිරීම බහුලිය කෘත කිරීම නිවන වෙත පැමිණීමක් මයි. බුදුරජාණන් වහන්සේ වධාරනවා. අනිත්‍ය සඥාව නැවත නැවත හොඳට යම් භික්‍ෂුවක් ප්‍රගුණ කලෝතින් බලන්න ලැබෙන අනිසංසේ මෙලොවටම අනි්‍ය සංඥ පරිචිතේන භික්කවේ භික්ුණෝ චේතසාබ බහුලං විහරතුෝ ලාභ සකාර සිලෝකයේ චිත්තං පතිලී ඇති, ලාබ සත්කාර ලබන්න තියන කැමැත්තයෙන් හිත මිදිල යනවා. එයායට ලාබ සත්කාර ලබනවා කියන එක ප්‍රියනෑ. අයත්හා ක්‍රමයෙන් අනේසනයන්ගේෙන් චීවර පින්ඩ පාද සේනපන ගිලම් පපස ප්‍රත්ත්‍යය හයාගෙන අනවන යම් භික්ෂවා. ඒක වහාම නතර වෙනවා අනිත්‍ය සඥා වඩන්න පටන් ගත්ත. අනිත්‍ය ධරම මොනවද. දෑස කන් දෙක නාසයේ දිව ඔය ශරීර ඔය සිත රූප ශබ්ද ගන්ද රස පොට්ට දම් මේවතම අනිත්‍ය ධරම. එවගේ පටවිධාතු ආදී වශයෙන් අටහාර්ස ධාතුන් වදාාරන්නේ බුදුරජාණන් වහන්සිේ. එනිසා මේ ලෞකිකත්වය තුළ යමක් වේ නමි සියල්ලම අනිත්‍යයි. මාර්ග පල කියන මේ ධරමතා පවා අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. අනිත්‍ය සංඥා වඩන යෝගාාවචරයා ගිහිශ්‍රාවකයා පැවිදිශ්‍රාවකයා තමන්ගේ ජීවිතයේ රූපය වදනාව පිළිබඳව සංඥා සංකහාර විඤ්ඥාන පිළිබඳව කැම්මති ආකාරයකින් අනිත්‍ය සංඥා පුරුදු කරනවා. මේම නැවත නැවත පුරුදු කලාාට පස්සෙල්ලා බ සත්කාර කීර්ති ප්‍රසංසා හොයාගෙන යන්න තියෙන ලාමක කැමැත්තෙන් හිත මිදිිලියානවා. ඔය දේවල් ොයාගෙන ගිල්ලන්නනි මිනිසුන් නැත්ති අරුබුද ඇති කරගන්න ලෝක. ච්චර නම් සාමකාමී පුද්ගලයෝ බිවෙනවද කියලා බලන්න මේ ධර්මය තුළින්. එනිසා නිත්‍ය සංඥාව හොඳට වැඩිච ජීවිතයක් සුවපත් වූ ජීවිතයක් කියලයි භාග්‍යතුන් වසේ වදාරන්නේ.ය අනිත්‍ය සංඥා වැඩුනට පසේ කුකුලු පියාපතක් නහර වැදැල්ලක් ගින්නකට දැම්මුත් හැකිල නොව වගේ ලාබ සත්කාරවලට එයා කැමතිවන්නේ නෑ වගෙන් මිදන්න මයි කැමතිවන්න. ය දන්නවා ය දකිනවා ලාභය සත්කාරය සම්මානය කීර්ති ගෝෂාව, මෙව්වා හුදු ධර්මතා මේ දේවල්වලට මුසපත් වී යුතුනෑ. මේ දේවල්වට අමුතුුවෙන් සිහාවෙලා ආනන්දයට පත්ව යුතුනේ කියල උපේක්ෂාවකට පත්වවා. දුක පීඩාව නින්දාව අවමානීදිරී හඬන්න වැල පෙන්න්නේ නෑ. එනිසා පුදුම ශාන්ත ජීවිතයක් ඇති කල්ලා දෙනවා. ඊළඟ සඥාව තමයි බුදුරජාණන් වහන්සේ වදාාරෙන අනිච්චේ දුක්හ සංඥා අනිත්‍ය දය පිළිබඳව දුක් සඥාව. අනිත්‍ය වූ දෙයක් යදනිච්චන් තන්දු කංකිලනි වදාරන්න යමක් අනිත්‍යයන මේ දුකක්මයි. එයින් බේරිෙන්ට බෑ අනිත්‍යයට සාපේක්්‍රව දුක දෙස බලන ශ්‍රාවකයාට අනිත්‍ය දේවා දුකක් හැටියට හොඳයට වැටහෙනවා. අනිච්චයේ දුක්කසං්ඥා පරිචිතයන මික්කවේ මක්ුණු චේතසා බහුලං විහෙරතු ආලස්සී කෝස්ජයේ, මිස්සත් ඩියේ පමාදේ අනනු යෝගයේ අපච්චවෙක් කනාය, තිබ්බා භය සඥා පච්චු පට් හිතා හෝතී කළ වදාරනො මෙන්න මේ අනිත්‍ය දේවල් පිළිබඳව දුක්ඛ සං්ඥාවයම් භික්ෂුවක් වඩන වනං. එයාට අලස බව කම්මලි බව ඇතිවෙන්නේ නෑ මේ ධර්මයපුොරදු කරන්න. කුසල ධරමයන් හි ප්‍රමාදය ඇතිවෙන්නේනෑ අය ඉක්මවා යනුම ප්‍රමාදය. ප්‍රත්ථවේක්ෂා නුවනින් ජීවිතය දිහා බලල ජීවිතය ජයගෙන. අප්‍රමාදීව ධර්මය පුොරුදු කරනවා සීලය වඩනවා ධානය පුරුදු කරනවා සමාධිය ප්‍රගුණ කරනවා. ධර්මක් ඥාණය ඇති කරගන්නවා. එනිසා නිත්ත්‍ය දේ වල්මයි ඔය කෙටිකල්ලොම්ටි ගෙනිය පොදු දත් සම්මස්නාර ය ජීවිතය අනිත්‍යය ධර්මයක්ය එහෙම හොඳයට බලන්න. අනිත්ඒ ධර්මය ඔබට දුකක්මයි යුරුම කරන්නේ සැපයක් නෙවෙයි. එනිසානිත්‍ය දේ පිළිබඳව දුක්හ සංඥාව හොඳයට ප්‍රගුණ කරන්න.ඒය ඔබට මහත්ම ආශිරුවාදයක් වවී. මහත්ම ශාන්තියක් වේවි. ඉළඟ හත්වන සංඥාව දුක් හේ අනත්ත ස්ඥාව අර දුක් ධරමයල් පිළිබඳව අනාාත්ම සං්ඥාව වැඩීම. කුමක් ද අනාත්ම සංඥාවය කියන්නේ. මෙය මම මගේ වසගේ පවත්වන්නට පුළුවන් දෙයක් නෙවෙයි කියන අවබෝධය. අනිත්්‍ය වෙවී යද්දී එය දුකක් පිණිස හේතුවෙනවා. අනිත්‍ය යෝ දුකෝ ධරම මගේ වසගේ පවත්වන්න බෑ අනාත්මයි කියලා. ය අවබෝධයක් ඇති කරගන්නවනං අන්න අවබෝධය ඇති වූ ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේ වදාාරෙනවා දුක්ගේ අනත්ත සංඥා පරිචිතයන භික්්ගවේ භික්වුණෝතේ ත සසා බහුලං වේරතෝ ඉමස්මංච සවිඤ්ඥානකේ කායේ මහිද්දාජ සබ්බ නිමිත්තේ ස අහිංකාර මමින්කාර මානාපගතං මාන සංහෝති එයාට අහංකාරේ මමංකාරය මේ ආධ්‍යාත්මක ජීවිතය ඇතුලාන්තේ පිළිබඳවේවා සවිඥානක ශරීරයේ පිළිබඳව එ පැනත්ම් බාහින සේලු නිමිති පිළිබඳ. එයාට මම මගේ කිය නාධානයක් ගැනීමක් මාන්‍යයක් ඇතිවන්නේෑ පුද්දුම විදිහර ශාන්ත පුද්ගලෙක් බවට පත්වෙනවා. සුමිමුත්තං සන්තං චිත්තං ස්විතාමිදුුණු ශාන්ත සිතක් හොට ඇතිවෙලා ය බලන්න ක්‍රමානුකූලවේ ශ්‍රාවකයා නිවන වෙත ගමන් කරනවා. ඉමා හෝ භික්කවේ සත්ත සංඥා මහන මකී සත්ත සංඥාාව. හතක් වූ සංඥාවන් නැවත නැවත වැඩීම නැවත නැවත ප්‍රගුණ කිරීම මහත් බල මහා නිසංසලැබෙනවා. ඉතා කෙටියෙන් මම මේ අද ධර්ම දේශනා වෙද්‍යෝබට මේ සප්ත විද ස්ඥාවන් පිළිබඳව නාම මාත්‍ර හැඳින්වීමක් කළේ මෙවක එකක් පාසා දැනගතයුතුයි. එහනම් ඔබ අදහිතේ තබා ගන්න අසුභ සං්ඥාව, මරණ සං්ඥාව, ආහාරයේ ප්‍රතිකූල සංඥාව, සබ්බල් ලෝකේ අනභීරත සඥාව අනිත්‍ය සඥාව, අනිත්ත දෙෙහි දුක්ක සඥාව දුක් දැහෙහි අනාත්ම ස්ඥාව කියන මේ සප්ත ස්ඥාවන් වැඩුනොත් ඒ ඔබට ශාන්තියක් වෙනවා සැනසීමක් වෙනවා මෙලොවට පරලොවට ඒ කාන්තියෙන් මහෝපකාර වෙනවා චතුරාර් සත්‍යය අවබෝධය පිණනිසමහේතු වෙනවා. එනිසා මම මේ සං්ඥාවන් ශක්ෂති පමණින් ප්‍රගුණ කරනවා කියලා අධදිෂ්ඨාන පිටවා ගන්න. ්‍රද්ධාන්ත පින්වතුනි අතිපූජනය ස්වාමින් වහන්ස ඔබට ඇසුන මේ බනපදය සිත්නෙත් අසපුුවෙන් ධර්මදානයක් ලෙස බෙදා දුන්නේ සුපිපි ගිනි ගල් ගොඩ පාර පාතය ගම බලපිටේ ලිපිනේ පදිංචි මනෝරි මැන්දිස් මහත්මිය විසින් එතුමියගේ දායකත්වයෙන් බලාපොරොත්වෙන් වයඇතුමිය වසර විසි හතකට පෙරමිය ගිය නිගමුණ ජයවර්ධන මැන්දිස් පියතුමාට නිගමුණනි නිල් මිනිිමෙන්න්දිස් නැගනිය ඇතුළු පවුලේ මියගේ සිරු ඥාතීන්ට පුන්නානුමෝදනා කරන්නට දේශකයන් වහන්සේට නැත්තෙෆෙ මයිතනයේ පින්වත් කාර්ෙ මන්්ඩලේට ධරමදානය ලබමින් ධරමය ඇසු හැම දෙනාට මාශිරුවාද කරනවා දෙවියන් සහිත ලෝකයටම සතක්වේවා කියලා ඒ නම් සඳහන් කළනො කළ හැමෝටමත් ඔබේ මගේ නමින් මිය පරලෝගේ සිලු ඥාතීහුද මේ උත්තම ධර්ම දේශනාවෙන් ධර්ම ශ්‍රවණින් දධර්මදානයෙන් රැස්කරගත් පින. අනුමෝ දම්වේවා කියලා අපි අනුමෝදංකරමු. ඉදංවෝ ඥාති නංහෝතු සුක්හිතා හොන්තුඥාතයෝ ආකා සට්ටහාච බුම්මට්හා දේවානාගා මහිද්ධිකා පුඤ්ඥන්තං අනුමෝදිත්වා චිරංරක් හන්තු සම්බුද්ධ සාාසනං චිරංරක් හන්තු සම්බුද්ධ දේශනං චිරංරක් හන්තු සම්බුද්ධ සාාවකන්ති ධර්මස්්‍රවනා නිසංස බලයෙන් හැම හදවතකටම සහනයක් වේවා ශාන්තියක් වේවා ඔබ නිදුක්වේවා නිරෝගිවේවා ස්ුවපත්වේවා මෙලොව පරලොව සසරජයගෙන ශාන්තමා නිවණින් සැනසෙන්නට මේ සප්තවිධ සංඥාවන් ඔය සෑම හදවතකම වැඩේවා ප්‍රගුණවේවා කියල බම. මහා සංඝරත්නය වෙනුවෙන් මුළු හදවතින්ම ඔබටාආශිරුවාද කරනවා සෙත් පතනවා. අභිවාදන සීලිස්ස නිච්චං වද්ධා පචායිනෝ. චත්තාරෝ ධම්මා වන්්ඩන්තිී. ආයු වන්නෝ සුකං බලං ආයු ආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේමච්ච අත්හෝ නිබාන සම්පත්ති ඉමිනාතේ සමිද්්‍යතු හොඳ අපේ නැවතත් ඉරිදාාශසිටත්නි තසපු සමග සම්හන්ඳ වෙන්නේ ඉරිදාාසිත්නි තසපු තුළ අද දවස තුළදිත් වටිනා ධර්ම දේශනාවක් ශ්‍රවණයක් කරලා ඔබ සූදානම්වෙන්නේ ඔබේ ජීවිතයට තවත් ධර්මකාරණ ඒක්‍රාශී කරගන්නට සිතනතාසපු ධර්ම සාකච්ඡාව හරහා. ගෞරව නමස්කාර පූරකවා දත් ඉදා සිතන තාසපුය ධර්ම සාකච්ඡාාවෙනනුවේ නැවතවාරයක් අබොහම ගෞරවයෙන් පිළිගනු ලබනවා පූචනය වදන්නේය බලංගොඩ රාධහ ස්වාමන් හන්සේව. අවසරයි ස්වාමිහස ස්වාමන් හන්ස. හදදවසේදී මේ සත්තු සඥ්ඥාවන් පිළිබඳව කළ දේශනාවත් එක් මට හිතන වද ප්‍රවේශයේ ලබාගන්නට ඕනෑ කියන කාරණය අපේ බෞද්ධයෝ මේ සංඥාවන් පිළබඳව සං්ඥා පිළබඳව කතාභා කරනකට ස්වවින්හන්ස ගරිමානන්ද සූත්‍රයේ ප්‍රධානකොට අපි දක්කිනවා අපිට දස සංඥාවන් පිළිබඳව ගිරිමානන්ද සූත්‍රයේ ද යහන්නට ලබෙනවා. දෙ මේ වගේ තත්වයක් තුළ ස්වාමිණහන්ස. අපි ගිරිමානන්ද සූත්‍රයට වැඩි වශයෙන් ගිහියන් වන සාමාන්‍ය ජන සමාචයේ හරුවතිබෙන්නේ. ගිමාණන්ද සූත්‍රය ලෙඩ සුවකරන සූත්‍රයක් විදිහයට. සවන්නන්සමා ඔබහන්සේගෙන් මේ ධර්ම සාකච්චාවාරම් බෙහෙදීම දැනගන්නට කැමති බොහම ගෞරව වෙන බහන්සර ආරාධනා කරන්නේ ඒ. රෝගී ත්වයන්න සහ සංඥාවන් අතර සංඥාවන් වැඩීම තුළ රෝගී තත්වයන් සුව කිරීම අතර තිබෙන්ෙනව සම්හන්ධය මකක්ද සම්හන්ධයක් තිබෙනවාද. මොකද මේ අපේ බෞද්ධයන් ගිරිමාණද සූත්‍රයේ ඔස්සේ සහනයක් ලබෙනවා එකන්තැට හිත පත්රගෙන තිබෙන ඒ සත්‍යතාවය කොක්ද ගෙන කාරණයක්ත් එක් සාකච්ඡාවට යොමුවක් ප්‍රවේශයක් ආරම්භයක්ක් ලබාදයන්නට බොහොම ගෞරවේ අබවහන්සේට ආරාධනා කරනවා. පිංවාන් වරුණ ඇතුලු අද සිටනෙත් අසපුේ. ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වන අතිපූජනීය ස්වාමින්න් වහන්සේලා ඇතුළු සැඩහැති ඔබ සියලු දෙනාටම තෙරුවන් වහන්සලාගේ අනන්ත ගුණ බලයෙන් සියලු සැනසීම ලැබේවා කියල මම පළමුකොට ප්‍රාර්ථනා කරනවා ආශිරවාද කරනවා. පිින්වත්වරුණ බුදුරජාණන් වහන්සේ කියන්නේ සත්හට වන භව දුකට වෙදානන්. එතකොට බුදුරජාණන් වහන්සේ දන්නවා කෙනෙකුගේ. ඒකොට වැඳදින රෝග පිළිබඳව. අනුත්තරෝ බිසක්කෝ සල්ල කත්තෝ කියනවරුණ බුදුරජාණන් වහන්සේට. ඒයි අදහස් කරන්නේ කාටවත් සනීප කරන්න බැරි රෝගස්ුව පත් කරන වෙදදුරාණන් බුදුරජාණන් වහන්සේ. වරුණ මානසික රෝග කායිකරෝග ක කියෙලා රෝගවර්ග දෙකක් තියෙනවානේ. කායිකබයි ඇතැම් පුද්ගලයෙක් අවුරුදු දදාහයක් විශසක් තියාහතලියයක්. සමහර කෙනෙ කවුරුදු සීයක් වනත් නිරෝගීව හිටපු ඉතිහාස කතහා තියනෙනවා. බක්ුල මමාහරහතන්වහස කැනෙ බොහෝ කල් නිරෝගය වුණ. හැමැයිවරුණ බුදුරජාණන් වහන්සේ සිරිමුව මටලින් වදාරෙනවා මේ එක දවසක් වත්වරුණ. එක වරුවක් වත් මානසිකව නිරෝගීව ඉන්න පුද්ගලයෝ ඉතා විරලයි කියලා තතහාගත ධරමය පුරුදු නොකරේම. එතකොට වරුණ එදා ිරිමානන්ද ස්වාමීන් වහන්සිට වැළඳුණේ කායික රෝගයක්. එක බලවත් රෝගයක් වරුණ. ආනන්ද ස්වාමින්න්වාහසේ දැකලා ආනන්ද ස්වාමීන් වහසට හරරි සංවේගයක් ඇතිවුුණා දුකක් ඇතිවුුණා. අනේ ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස වඩින්න ගිරිමමානන්ද භික්ෂව බලන්න කියලන නයාරාධනනා කලේ ඒ වෙලාවෙ තමයි භාගතුන් වහසේ වදාළිමි දස සඥ. වරුණ දස සංඥා කියයන්නේ මන්නසක පුරුදු කළ යුතු කල්පනාවන් කියලා කිවත් සාමාමනිමිනිසන්ට තේරෙනවාන. ඒමයි සස. හිතන්න ඕන දේවල්වරුණ. ඒ මේ දස සංඥා කියන මෙන්න මේ ආකාර දහහිට ඔබෝබේ හිත පුරදු කරන්න කියලනි බදුරාණන්හන්සේ වදාලේ. දැන් අපිකරපු ධර්මදේශනාවත් අහාගත සිරි මෝමඩලින් වදාල දේශනාව. එතන දේශනා කලේ සප්ත සංඥාවබ මෙන්න මේ සංඥා හත වඩන්නය කියලා. වරුණ දැන් මේ වඩනකොට නැත්ත මේ විදියට කල්පනා කරන්න ගොට මනසක් මුල්ලුමනින්ම නිරෝගී වෙනවා. මනස කොහොමද නිරෝගී වෙන්නේ මේ? ආකාර හත ඔස්සේ නැත්තම් මේ ගිරි මාලන්ද සෝත්‍රය උගන්න ආකාර දහය ඔස්සේ, ඒ භික්ෂුව නැත්තන්ගේ ගිහිඇත්ත කල්පනා කරනකොට මානසිකව ඇතිබන ආතතියවරුණ බලාගනින් දැදි ැතිබෙන. ැ ලෝක මනිසුක් කතහගනනි මානසික ආතතිය පීදනය මහා වහසකර බ මේගේ මම සැහැන වදමින්දිනවා පිඩාවිදිනවා කියලා කියනවරුණ. මේ ඔක්කොටම එක්කම අෞෂධය තමයිවරුණ මෙන්න මේ දස සඥ මේ කතහා කරන මටක්. තරුණටත් අනිත් හැමෝටම තියන ඉතාම වටිනා මනසිකාර සමුදදායත් තමයි මේ දස සංඥාවලින්වරන කියලදෙන්නේ. ඒ එමයි සවයහන්ස. දැන් අපි දක්වා වාමන් හන්ස ගිය සතියතුළ ඉන්දියාවේ නළුවේ නැත්තම් රංගන ශිල්පියයෙක් සුසාන්ත රාජ්‍යපුත් කියන මේ නළුව තරුණ නළුවෙක් බොහොම ප්‍රසිද් හැබැයි ඔහුට ඇතිවතිබුණු ආතතිය නිසා. ඔහු සියදදි විහානි කරගැනීම තත්වයට පවා පත් වනා. අපේ රටේ සමාජයේ අපි මේ වගගේ තත්ත්වයන් ද කිනවා සියදි විහානි කරගන්න මානසිකාත තියාදී මානසිකරෝගි තත්ත්වයන් නිසා. එතිින් ඒ තත්ත්වයන් තුළට ධර්මය මේ ප්‍රතිකාරය සැබවින්මා ලොකු වටිනාකමක් එකතු කරනනේ ස්වාමිනාහස. සැබවින්මවරුණ දැන් ඔබ පළමු කොඩත්හැවනේ දස ස්ඥා වල තියන ආනුභාවයද මිනිසු සුවපත්වවෙන්නේ කියලා. ඔයගේ එපු මානසික ආතය දහස් ගනවරනු දැවයි අපිට ආරංචිවන සිදුවීමම්න්නේි විදේශ අටබල අපිට ආරංච වන කීදනෙකවරන සේදව නසා ගන්න ඇතිද. මේ දහම දන්න ඇති අයි පුද්දුම අසරණයිවරුණ මෙතැන දී භාග්‍යතුන්වාස වදාරන්නේ දැන් අපිගත්තතුදෙන් අනිච්ච සඥාව. අනිත්්‍යේ සංඥාව වඩනකොට, බුදුරජාණන්වාසි වදාලා අහිංකාර මමංකාර මේ අහංකාරේ මම කියන සවභාවර දැඩි හිතේන වරු දැන්. ද්ලන්ට ආේගය නැතිවෙන්න හේතුවන ලොකුම තැනක්නේ මි මම කියන හැඟීමවරුණ ආත්ම සඥාව යාත්ම සංඥාවත් එක්ක තමයි දේශ ඇතිවෙන්නේ. දේශයෙන් පරවශ වනාට බසවරුණු පුද්ගලට පේනිනෑ කළ යුත්තනු කළයු. දැන් ලෝක යම්කිසි කෙනෙක් වරුණ ආත්ථතියෙන් පීදනයට පත්වනා කියනවනං ඒ ඒ මාන සිකත්වය විශ්ලේෂණය කරනවා අනත්හ ජනෝ ලෝබෝ ලෝබෝ චිත්තපකෝපනු. භය මන්තරතව ජාතන් තන්ජනු නාම බුං්ජති. එහම? ලෝබයක් ඇතිවෙනවා ඒ ලෝබෙ ආදීනොමිනිසුදන්නේනෑ අන්ඳං තමං තදාහෝතයන් ලෝභෝ සහතේ නරක්. ඊ ලෝබය මිනිහෙකුගේ මනස ආකූල කරාහම ්‍යාකූල කරාම මුල්ලු ජීවිතයේම අන්දකාරයක්කය නොවරණ. එතනින් එයාට කළ මනාදේ නොකළ මනාදේ පේන්නේන අන සංඥාව වර්දවා ගත්තවරුණ. ඊළඟට දේශයක්ත්තයමයි අන්ධන් තමන් තදාහෝත. දේශයෙන් මනසක් බැහිලඟයාට පස්සේඒ කාන්තයෙන් අඳුරක්මයි. මෝ හයත් හෙම අකුසලයක් දේමයි. මේ දස සං්ඥාවන්ගේ උදාහරණයක්හැඩට මමගේපු. අනිත්‍ය සංඥා වඩනමගල් හිතන්න. ඒ අනිත්‍ය සංඥා වඩන භික්ෂුව, රූපන් අනිච්චං වේදනා නිච්චාව කිිරිමානද සූතයතියන්නේ රූපවේදනා සංඥා සංකර්විං්ඥානගෙන පංචපාදානස්කන්දේම අනිච්්‍යානු පසීවිහරත්. අනිත්‍ය අනු බලමින් වාසය කරනවා. එහි ඇති ප්‍රකට වෙනස දැනන්න වෙනසවරුණ මේ රූපය කියන්නේෙ විපරිනාම ලක්ෂණෙන් යුක්තයිනි අදඉන්න කෙනනේ වන්න ත මාතුදුනහතක් කියෙන බැලුවට පස්සේ පේන්නේ. හර ලාට වරන්න දකින ලබෙන හොදට පිරිපුන්දේහදධහරී හොම ලස්සනග පසංඟග තියෙන කාන්තා පිරිමි ද විය මේ ස්රෝග පීඩාවන්න නැදිල තුන් මාසි හාරමාසියනකොටවරන මුළුමින්ම යරෝපි වෙනවනිේ එහම මෙම මේකට කියේනවා අනිත්‍ය සංඥාාවනුව බලන්නකල එහෙම බලගොටවරුණ නැතිවෙන්නේ කොමක්ද අර හිත්ත අවසන දාහකර පීඩනයන් නැති කරන. ඇතුලාන්තේ මහා වද දෙන සිතිවිලියනවනං අන්නේවා උපරිමයකින් අවම වෙනවරුණ. මව ලකිව මග පහල ප්‍රතිලාබය දක්වා යනවනන්ගේයාටඒව මුළමින්ම නැතිකර ගන්න අවස්ථාව ලැබෙනවා. එනිසා දරමය නම්ම මේ උත්තම අऔෂධයෙන් ඇති මිනිසුන්ට පීඩාව ඉච්චාභංගත්වය අසහනය පාඩුව අප කීර්තියේ ඉදිරීවරණ කරන්නයක් නෑ. ඒමස. ඒගොල්ලු තමන්ගින් පලිගන්න හැමනත්ත ලෝකයිෙන් පලිගන්න. ඒගොල්ලුන්ගේ තීරණ හැම්වෙලාකුම් ප්‍රශ්න තවත් අවුල්ව තීරණයක්. හැබයිවරුණ ඔබට අපට උදාාර දර්ශනයක් තියනෙනවා අපට පුළුවන් මෙන්න මේ කේපුදල් සංඥාවඩන් අනිත්‍ය සංජාව හොඳයට ප්‍රගුණ කලාට පස්සේ. පුදදුම විදිහයට වරුණ නිහතමාන වෙනවා. ඒවගේම ලාබ සත්කාර බලාපොරොද්වොන විදිර ලැබුණත්නො ලැබුණත් කිසි දාක වෙනසක් ඇතිවෙන්නේනෑ. මෙමගින් තමයිවරුණ පුද්ගලයෙක් නිබ්බි සේවනංකත්වා. නිවුණු තැනැත්තෙක් බවට පත් කරලා උපශාන්ත කෙනෙක් කරන්නේ. මනසක තියෙන විඝාත පාක්ෂික ක්ලේසියන්වරන අවම වෙච්ච තරමට පුද්ගලය අංවර වෙනවානි. දැන් බලාලන වරුණ කල්පනා ගල වරුණ ජීවිතය කොත්තන හරි මාසික සංවරයක් කවදාහරය අසංවරයක් ඇතිවනානං වරනු හොඳදර කල්පනා ගල බලන්නේ අසංවරයට හේතුම කන්ද කියලා. මෙන්න මේ වැරදි විදිහයට කල්පනා කිරීම. ඒම. බැරදි විදිහට මනසිකාර කිරීම. මගේ ඇතිවුණනානං ඒත් එහෙමයි වරුණ. මෙන්න මේ ආකාර දහයෙන් හෝ මේ ආකාර හතෙන් හෝ. වැඩු අනං සිත්ත වරුණු කව දාව සිතක් අවුල්ලෙන්න. රු හොඳ කතාවක් තියෙන ආනන්ද ස්වාමීන් වහන්සේ සමඟ දමසක් ඔය වංගේස මහරතන්නසකෙන හල තියෙනවානන්නේ ඒසාවාමන්හසේ හරි දක්ෂ කවිකායෙ න ගිහි කාලේ එකැනිවරුණු දක්ෂ කවිකාරයෙ හිටබන කවි කියයනකින් අදහස්කරෙ දැන්ව අප සමහර ඇත්තු කියන්නව කවිහදලා ඒ වගේ මේ ඒ ස්වාමෙන්න් වහන්සේ ශලෝක වශයෙන් ගාථ වශය නභාෂාව්‍යවාරයන්ගෙන් ඒනෑ අදහසක් මොතක කියනවරුණ. දවසක්දා බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙනවරුණ මේ ස්වාමෙන්නාාවට හිතුනයි ලස්සන රූපය වර්ණනා කරන්න ඕන කියලා. ඒ මහිරි හන්ඬඩවර්ණනා කරන්න ඕන කියලා. එහෙම හිතලවරන ලස්සන ගාතාගේපයක් කිව භාග්‍යතුාසසිට හෙන්න. භාග්‍යතුනාාසි යසා වදාලා වංගේ සෝබෝය ගාතා කල්තියා සූදානම් මෙල ඇවිල්ලද කිව්වේ කියලා. අනිේ නෑස්වාමන මේ හොතම මට වැට හුණේ ඒලලා භාග්‍යතුරන ධරන හනම් වන්ගගේ. ත් ගාතා කේපයක් කියන්න මම කැමති අසාගෙන සිටින්න කියලා. ඒ වගේ වර්ණනාකරපු කෙනෙක්වරු බුදුරජාණන් වහන්සේ විසින්. ඉතින් මේ වංගේී සස්වාමිාවේ දවසක්දා පින්ට පාත වු ගොඩවරුණ මේ ස්වාමීන් වහන්සේ නැත ගැටුුණ අසංවර ලෙස ඇඳ පැළඳ ගත්ත ස්ත්‍රියයක් නැත්තන් කාන්තාවක්. එතකොට මේ ස්වාමීන් වහන්සේට අයෝනිසව මනසිකාරය ඇති වෙලා ස්ත්‍රී රූපය දෙස බැලුහම දැඩිරාගයක් ඇතිවුුණ. තාගේ ඇතිවිච්ච ගමන් මේ ස්වාමීන් වහසට මුලුප ඇතුලාන්තිම අවුල්ලුනාා ආනන්ද ස්වාමින් වහන්සේ වෙත්ත ඒ මමුහොතිම ගමන් කරලා වදනා කල්ලා කියනවා සාධ නිබ්බාපනම් බ්‍රෘහි අනුකම්පාය ගෝතම අනි ආනන්දයන් වහන්ස මගේ ඇතුළත දැන් දැල්වෙනවා. කාම රාගෙන ඩයිහාමිය චිත්තම් මේ පරිඩයි ඇති. මට මගෙක් දැවන්න සිටත ඇවිලෙන සිත්ත නිමාගන්න ක්‍රමයක් කියන කිවවා. අන්නේ වෙලා වරුණ ආනන්ද ස්වාාවයහසි ප්‍රකාශ කළේ සංඥා විපරියේසා චිත්තන්තයේ පරිඩයි ඇති. ඔබ වැරදි සං්ඥාවකට හිත යමු කලා එනිසයි තමයි ඔබේ හිත දැවෙන්නේ. ඔබ දැම් අසුභය චිත්තම් භාවයහි. ඔබ අසුභ සඥාව වඩන්න එතකොට රාග නැති වෙන කිව්වා. හම. වරුණු ඒ විදිහට කරලා උන්නහස වැඩිකාලයක් යන්න ගල මහරහතන්සනමක් වුණ. එනිසාවරන අරහත්වය දක්වා යන ගමනි, සියලු කෙලසුන් අසා දම හැම්ම බවදුක් නසාලන ගමනේදත් මේ සංඥා දහයමයි වඩන්න තියන්නේෙ. සාමාන්න්‍ය ජීවිතයේ සැසිල්ල බලාපොත්වෙරුණන ඒත් මේ සංඥා දහයමයි වඩන්න තියෙන්නේෙ. අහගනන්න පින්වත් ඔබ මෙහම කල්පනා කරන්නකු දවසකට මිනිත්තු පහ අවදිවෙච්ච ගමම්ම. මේක හොන්ද කර්මස්ථානයක් වරන. මිනිත්තු පාකුදේ අධවෙච්ච මන් ඇදෙන් බහින් ඉස්සෙල්ල ්‍රූපේ අනිත්‍යයයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි. ංස්කකාහාරයෝ අනිත්‍යයි විංජානය අනිත්‍යයගල මිනිිත්තු පහක්මනය කරන්නවරන. අනිවාර්ය මුළල දවසර පුදුමා කාර හයියක් ජවයක් සැනසීමක් කියෙනවා.ඒවගේ ඔබට ඉඩ තියෙන හැමවේ වෙලාවක මෙහමමනේ කරන්න මිනිිත්තු පාක අද්‍යයේදන්නේ රෙසෙසු කතයුතු කරද හෙම වටන්න අනිත්‍ය සංඥාාව වදන්න මේ කාමාරුදයක් නෙම වරුණු. එකන් විශේෂයෙන් කතැන ඉන්දගෙන එහම කළයුතු යන්නෙමේ න එක තැන ගැන කලේතු දන ෙක් තැන ඉදගැ කලේතු කොටසගුත් ය වර. ත් මේ සංඥා දහයි නිරන්තරෙෙන් ඔය අනිත් කටයුතු කරන ගමන් වරුණ ඩන්න තියෙෙන ද. අනාපාන සති සංඥා වග දෙයක්න වරන බොහෝසයින් ඉරියව් උජුම්කායම් පනිදහය අදී වශයෙන් දේශනා කල්ලා තියෙන නිසා ඒ වගේ තැනක වරුණ මේ ඉරියවගෙන සැිලිමත් වෙන්න ඕනි අනිත්ඒේවා මේ ගමන් කරන ගමන් වාහනය පදවාගෙන අන ගමන් වනත් ඊළංඟට ගෙදරක් බොරේ කටයුතු කරන ගමං වුණත් වරුණණ කරන්න පුළුවන්. එක බැඩි දෙයක් නෙේ එනිසා ඔබ පින්වත් හැම කෙනෙක්ම මේ සංඥාවන් පුරදු කරන්න. දේශනා කරපු දේශනාව අනුව නැවතවුනත්ය දේශනාව විමසල අනිවාරේම මේ සංඥාදාය වඩා නොබේ ජීවිතය පුද්ධම විදිහට සැනසේනවරුණු. හෙමයි සි මේ වගේ උතුම්බූ ධර්මයක්ති බිලා අපේ පින්වතුන්ට මහිතන්නේ සැනහෙන් බොහෝ වටිනාකාරණාද සාකචවා අරම්බේදිීමම ප්‍රහහාමදරෝසි හිපත් කලා අපි ඉන්න සමාජ්‍යයේ ඔද්දල විචනැතන් අසරන විච්ච එහමනැත්තම් රෝග වලින් බහුල විච්ච සමාජය කපීනය අතර වැඩිපුරමතියෙන්නේ අපි දකින විදිහට අපිට පේන විදිහයට මානසිකරෝග. මේිතත්ත්යන් වලට හේතු ඇතැම් වෙලාවත, අපි ඉන්න සමාජයම වෙන්න පුලුවන්නේ නිසා. අපේ හිතාහදාගන්නට සමාජය වෙනස් කරන්නට ඌමනාය කියනතනට වඩා. අපේ හිතාහදාගන්නට අපිම යොමුවීම නැතන් අපේ තැනිම්ම පටන්ගැනීම අප තුළින්ම පටන්ගැනීම ඉතා වැදග. ඒේනිසා ධර්මය තරම් වටින වශ්‍යදයක්වත් නෑේ. හඳහ අපි හාමුදු්‍රන්හන්සේ ුෂද තමයි ඔබට බදුජණන් වහන්ේගේ ශ්‍රීම ක දේශන අනුසාරය නොටම මේ ලංකරන්න. නිසා සැවිවූ පවාසනාවන්තයි පින්නතුනි අද ධර්මසාකච්ඡාව තුළ සමාජයේ ගිලගෙන පවතින මේ කාරණාව ප්‍රවේශ කරගෙන සාකච්ඡාවට ආරම්භේ ලබාගත්ති, රාගය ගින්නක් ලෙ සහඳන්වන්නන්නේ ේ හාමුත්‍රණද අපි රාගිය කියන කාරණාව පිළිබඳව සිහිපත් කරන විට ගිහි සමාජය තුළ මේක මේ බහුල වශයෙන්ම තිබෙන දෙයක්. මේ ගින්නක් ලෙස සමාජය දකින අඩුයි. හැබැයි ධර්මේ බොහෝ වෙලාට රාගේ ගින්නක් ලෙසමයි හඳන්න්නවා තිබෙන්න්නේ ඊට හේතුවක්ක මදස්වාමිනාහස. පිින්වත්වරුණ ඕක හද මටක කතහාවක් මතක් වුණ. බුදුරජාණන් වහන්සේගේ කාලේ අලුත්ත බැඳපු ජෝඩුවක්. එකඇනි විවාහවෙච්ච දවසේම වගේවරුණ බුදුරජාණන් වහන්සේ නිවසට වඩම්ම වෙල ධානයක් පෝජාකරන ලෑස්ති කළලා. ඒ කුමාරිකාවරනු බොහොම ස්්‍රද්ධාවන්තේ කාලයක් තිසි දන්දීපු කෙන ඉතින් මෙයාගේ ජීවිතය වරුණ හැම අනුසුමරණීය සිදුවීමක්ම සමරන්නේ ධානයක් පූජාකඩලා. තින් බුදුරජාණන්වාසේ වැඩ ඉන්න කාලෙ. ඉතින් මේ එම කුමාරිකා විවාවිච්ච තරුණයත් ඒ දන්හලේ ඉන්නවා. නමුත් මෙයාගේ හිතේවරුණ රාගේ උත්සන්න වෙලා. රාගේ උත්සන් වෙලා දැම් මේ දාානය පූජා කරනෙක් අතරදිමිය කුමාරිකාවගේ අතින්ගල්ලං යන්න හදෙනනවා. වරුණ බුදුරජාණන් වවාසේ මේක දක්කා. දැකල දේශනා කරන ඒ වෙලායිවරුණු නත්තිහි රාග සමූ වගගී නත්දි දෝස සමූ කලි. ව පරාගගේ හා සමාන ගින්නත් නෑ කලලා බුදුරාන්ස ඒ වෙලාව ධර්ම දේශනා කළ හරි ලස්සන දේශනාවක් එමයි දැවරු නැව්වඒකන හරි ලස්සන දශනාවක්. ඉතින් මේ දේශනාව අහලවරුණ ඒ දෙදනාම සෝතාපන්න ආර්ශාාවක ශ්‍රාවිකාවරු බවට පත් වනා බුදුරජාණන් වහන්සේ හිටපු නිසා. වරුණ මේ හැඟීමට ම රාගගේ නම්මු හැඟීමට. ඇනත් නොතනක් නෑවරුණ. ඒවගේම පුද්ගල විශේෂයක් නෑවරුණ. මතාපි පපුදසස් චිත්තම් පරියාදායති මෙම වරුණ ධර්මය තයෙන්නේ සම් ම මේකයන්නේ මව උනත්වරන පුතාගේ සිතකගන්නව ව න රාගෙන්වල්ලු හම ඒමයි ස නිබුද්ධ පච්චනය තියෙන්නවරුන. එතගොට එක අනිත් පැත්තත් හෙමයි. ඇක අනිත් පැත්තත් හෙමයි. එතකොට වරුණ මේ ස්වභභාවය සමනය කරන එකම බාහි රෞෂයක්ව ලෝක තියනවාදේ හමයි. එක්කම බාහිර මනෝපදේශක් ලෝක තියෙනවද. කොත්තනව වන්නේවරු හොඳට හි හොල බලන්න මේ ලෝකෙ ඇතිතාක් දර්ශන ශිල්ප කලාතර රාගේ වඩවන්නමයි අනු බල දෙන්නේ. රාගේ වඩවන්නමයි, රාගගන්න අවුලන්න මයි හැම්ම දෙකින්ම දිරිදි රුකුල් දෙෙන්. එතකොට වරුණ බුදුරජාණන් වහසගේ ධරමී විතර වරු රාගේයට විුද්ධක්කම සඥාවනයක්ත් අන්තව බොෝ ක්‍රමේද තියෙනවා එ. රාගීට විරුද්ධව ඕනෑම් අයකුට වැඩියේ හැකි සඥාව බදුරජාණන්වා ප්‍රදේශනා කරනවා අසුභ සං්ඥාවරුණ. අසුභ සං්ඥාව වරණු වඩනකොට, රාගී තිබුණ තැනකවන් නැතිවන්න විදිහට පුදුමාකාරයෙන්ව වරනු සංසි දෙෙනවා. ඒ ඒ කාන්තින් හෙමයි. මේක හොදට කල්ලා බැලෝතින් බුදුරජාන්සේ වදාාරෙනවා, කතමාචාරන්ද අසුභ සංඥාමක් දන දසුභ සංඥාව කියන්නේ. ඒ වෙලාබේ වධාරෙනවා ඉදහ. බික්වූ නැත්ත මේ ශාසනයේ භික්ෂුව ඉමවකා ය ඒකෑනවරුණ මේ ශරීරයම උද්ධම් පාද තලා යටිපතුලෙන් උඩ අධෝකේසමත්තකා ඒකයන්නේ කෙස්ටිකෙන් යට තච්චපරියන්තන් වරණ සම කෙලබරකොට පිරී ඇති නානාපපකාර කොටස් අසුචිනෝ පපච්චවෙක් ඇති අසුචියයක් අපිරි සුතු දෙයක් ඇඩට බලන්න කියනවරුණ. එකගැන ඇති දේ ඇති හැටේෙන් බලන්න. දේමස්වින් කායේ කේසාාලෝම ආදවිවශයෙන් වරුණ, ේෙස් ලෝම් නිය දත් සම්මස්කෙල කොටස් තිස් දෙක බුදුරජාණන් වහන්සි වදාාරනවා. පටවි දාතුුවටයිතුව වන කොටස් විස්සා ආපෝධාතෝටයිතුවන කොටස් දොල්හ. මෙන්න මෙහෙම බලමින් යම් කාන්තාවක්කෝ පිරිමි කෙනෙක් වාසය කරනවනම්වරුණ රාගයක් ඇතිවෙන්න නෑවරුණ. ඇත්තටම පුද්දුම විදිහට කය සංසි දෙනවා. පුදදුම් විදිදර සිත සංසි දෙනම්. මෙහෙම හිතුවත් යම් දරුවෙක් යම් තරුණයෙක් තරුණයක් එයාට පුළුවන් බුදුමාකාර විදියට මනසින් නිමී සැනහි වාසය කරන්නවරුණ කව දාවත් හිතන්න එපාසාගනන්න පින්වත් ඔබ රාගයනම් සැනසීමක් ලැබෙනවා කියලා සවහන්ස දැන් අපි පහුගේ කාල දැක්ක සමහර ආගමිකේ අන්න ආගමික නාම එන්නේ කන්්‍යාවන් ලබාගන්නට පවාසිියදදිවිනිසාගන්නා අතත්වයන් පිළ බඳ තකොට බුදු දහම සම්පූර්ණයෙන්ම අනි පස්සට තමයි මේ කාරණ කියා දෙන්න බොහෝවිට ප්‍රේමය කියයි රාගය කියයි මේවාට ඇලනු ස්භාවයකට පත්කරන්නට ආගම් උත්සාහදරන අතර. බුදුදහම හත්පසිම වෙනස්මාර්ගයකට ගමන් කරන්නේ. එනිසා ඇතමන් මේ ධර්මය හඳුන්න්නේ දුකට එහමන ඇතම් මිනිසු පීඩාවට පත්කරන ධර්මයයක්විදිහට. එහි සැබෑස්වරූපය හඳුනාගැනීමට ඇති මුලාව නිසාමද මේ කාරණා අතකට සමාචිකත. වෙන්නේ ඇැන් ආගමි කැඩිශෙන් ඇතැම් ජාතීන් විසේ. වරුණ ධරමය නොදන්නා අය මෙහි ඇති ආධ්‍යාත්ම ශාන්තිය නොදන්න අය මේක විවිධ විදිහත අර්ථගතනය කරනවා. වරුණ අහපු කාරණයද එකක දෙයක් මතක් කළ යුතුයි. අපේ උත්තම ධරමය පිළිබඳවවරුණ විදේශකයන්ට යන පනිවිඩයක් තියෙනවන ඒ යන පනිවිඩේ බොහොම විකෘති වෙලා තමයි වරුණ යන්නේ මේ ධරමේ තියෙන ශාන්තිකර බවගැන ඔුන්ට පනිවිඩ යන විතා මාඩුවයි. ඒගේමවරුණ මේ දහමින් මේ දහම පුරුදු නොකරන ජාතීන්ට සුබ සංඥාව හැරවරුණ අසුභ සංඥාවක් වැඩීම ගැන හිතාගන්නවත් බැ. ඒ ඇත්තුො කාලමීල ඉඳලවරුණු මරණින්මත්තේ එඇත්තන්ගේ නිර්දේශයට ගැන්වීමලට අනු අසවල් අසවල් තරනට යනම කියලා ඒ ගොල්ලන්ට මේ මඟ පෙන් ීමක් කල්ල තියෙනවරුණ. එතකොට ඒ ඇත්තු කල්පනා කරන්න මෙලවත් පුුවන්තරන් සැප බිඳින්න ටෝනි කාමය සුකාම සු කල්ලිකාන යෝග ට අන මරණින්මත්තේ ම සුග තේ යනවා කිය රුණ ඒ එකක. අමූලික දෙයක්. එහෙම දෙයක් මේ ලෝක දහතුය කොතනකවත් නෑ. අපි ඒවා මේ කියන්නේවරුණ සහේතුක වහේතුක වනේ. ඔය හපු ප්‍රශ්නයක්ත්ක මට සහිපත් වනේ සැබවින්න යම් කිසිකෙනකුට සැපයක් වුවමනා නම්. ඒ සැපේ ලැබෙන ක්‍රමයක් භාගතුන්සි පදාාරනවන්නේ අවරුණ හලාතියෙනවනේද නන්ද කුමාරයාට ජනපද කල්ලාානිග ඇතිවිවෙච්ච හැඟීම. දැඩි හැඟීමක් ඇතිවුණනේ අන්තිමට පැවිදි වෙලාවරු ධානටිකක්ත් හලිට වලඳන්නේ. ඒ ඇරි ගැයිලා මේ මූන පවා කළු වෙලා විරූපි වෙලාම මේ රජ කුමාරෙක්ිවනු රන්වන් පාට පැවිදි වෙලාවනත් කෑම බීමක් නෑ දානටික කරියට ගන්න නෑ කල්පනා කර රන්නවා. දැන්ම භාග්‍යතුන් වහන්සේ නිසා භා්‍යතුන් වන්සේට පිටුපාන්න ැරිහිද පවිදි වුණ. අන්තිමට දැ මෙයාව හික්ම වන්න ඕමනා තැන භාග්‍යතුන් වන්ේ බැලුව මෙයා දැන් අසු සංජාදී මොකුදේශනා කළ වැඩක් නෑ. මෙයාට මේ මෙයා දැකින කාමයට බඩා ප්‍රීත මයක්ක් තින කලලා පන්න නික දිවලෝකෙක්කන් ගේවර. eat දෙව දකි ැබන දෙෙව දකි ලැබන කු න්ද ස් ෙන් න්ගේ තු ලන ව ග නුන්ගේ. කකුට පාදාාන හරියටවෙ ලසන රේජාතියක් න ගොල් ගේ තු හරිම රෝස පා යි රන වග තම ගල් ගේ පතු ඉති ඊට ප ස හන්ග න ඔ ්‍ර හැස ும். මේගේ පන්සීයක්ක ඔබට බොහෝ කල්ක් සැපස්සැනසිල්ල ලබන්න පුළුවන් කියලා. සැබෑ සැපයක් ඕනිනම් මනුස්සෙකුට කාන්තාවකුට බිරිමියෙකුට ඔන්න දිවලෝක හයක් තියෙනවා යන්න වැඩ කරගන්න. ගිල සැපසනසිල්ල ලබ ඕන තරංකාලයක් අසුචි බේරෙන්න්නේනෑ මල්ල මුත්්‍රාබේරෙන්න්නේනෑ සොට බේරෙන්න සෙම බේරෙෙන්න්නේින. කවරුවත්තේ සැපේ පැහැරගන්නන්නේෑ. අියෝගේකුන්න ඉරි යාකායොත් එතන ඇත්තනෑ හරි නිදහස හොරකංක්‍රාන කවරුවත් ඇත්තෙන්නේ. රැකල් ආගදාාන කවරුත් ෝනෙ හැරි සමගින් සැනසිල්ලේ අවරුදු ලක්ෂ ගන් ඉන්නපුලුවවා. මේ දිවියලෝක යන ධර්ම දේශනා කන්නව වනමේ වරුුණ. නිසා සැනසිල්ලෝනි නංහෙමයි. හැබැයි මේ බුද්ධ සාසයකයන මේ ක කියබ දේ හරියට ගරගත්වතිින් ඔය ඉහලම සැනසීම ලැබ ෝය හැම සැනසීමක්ම පරයා. හැම්ම සැනසීමක්ම පරයා මාගතුන් ම දේශනා කනවර නොය. දාන මහ පල වන සූත්‍රපරියාය තුළ ධර්ම පරියාය තුළ. ම දිව ලොය නොෙක තාගෙන දන්නවා ය දිවලක හ උපදින හැයි එ පිනගේ වෙච අයිමත් ඉත්හං ආගන්තාකිීනවන මේ ලෝකෙට ආයයේනවා ආයවිල්ලාර අගහදිට අයි වැටන්න පුළුව. හැබැ මේ සංඥාවඔස්සේ පුද්ගලයෙකුගේ මනසක් පුදුමාකාර ශක්ති මත්බවට පත් කරනවා. අකම්පිත බවට පත් කරනවා. ඒගේ මේ පුංගලයට කිසිදා නොදුටු නොලැබූ සැනසිල්ලක් වෙතයාව යා කරනවා. එනිසා හරි ආස් චඩේමත් මෙ මේ අසුභ සංඥ වරන මුළු සමාජයක් සුවපත් කන බේතා. රමදශ වාමන් සලගේ නැමවත නැම තිඉල්ලා සිටින්න ඔබ වැැසට හන් කරත්න්නේ මේ අසුභ සංඥා පි බන්ඳුව හොඳට මිනිසුන් දනුවත් කරන්න කියලා මේ සමාද හදන්නඕනින. ස්වාමනන්සතකොට අසුභ සංඥාව වැඩීම තුළ, ගහි ජීවිතයට හානියක් බාධාවක් වෙනවාය කියල අම්ගෙන ෙතුවත්යහෙම. ඔබහන්සේමයක් ව පහදර දුන්නත් වඩාත් වැදගත්තේ මොකද අපි ඉන්න මේ පෘතක්ජන ජීවිතය තුළ අසුභය දෙස බැලීම තුළ අප නැති ප්‍රශ්න ඇතිකරගන්නවාය කිය මහරු කියපු අවස්ථාත්ති වෙනස්මෙන් හන්ස. ඔබට වරුණ ඉතා ප්‍රනීත ලෙස උනුනුවේ ඔබ කැමත්තිම වැංජන ටිකක් සහිත බත්ිගානක් ඔබ බැදල දුන්න කියන්නකු දැන්වරන ඔබ මේ එක හැමතනිම කන්නගත්තුත් මොකදවෙන්නේ. එක ඒකවත් හරි රසක් එෙන්නේ නෑන. ඔබ කන්නගන්න කලින් ඉස්සලාම හොඳට වාඩිවෙන්න ඕනනි. වතුරෝගුරත් දෙකක් බේලා තොලකට පොග වගන්න ඕනේ. ඊට පස්සේ තමයි වරුණ පිවෙලකට අනුභව කරනන්නට හොඳද හපලා සාමනය ඔබ හරි සස දන්න මැත් ඔ හැම මට ට ාරන්න්නගගේ. කිසිම රසයක් දැනන්නේ නෑ. අන්නේ වගේ කාමයයක් වුණනත් හරියට විින් න්නඔයි නම් අ සුපසඥා වඩපගෙනටක ලේසිවරු මම් මේ කියන්නේ. කාමයන් කාමසුවයන් විදිෙන ද අසුපසංඥාවදන්න කියන කෙනෙේ. මනුස්සේකුගේ හැඟීම් පාලනය වඋනාට පස්සේ. ඒ මනුස්සයාට අපි තම ගිහිජීවිතයක් ගත කන්න කෙනෙක් කියලා ඒ ඇත්තට ඒ හහිජීවිතය තුළ තෘප්තිමත් භාවය ඇති වෙනවා. අපි තමගු ස්වාමයාට දම භාරයාවගෙන් තෘප්තිමත් භාවය ඇති වෙන. භාරාවට තමස්වාමයාගෙන් තෘප්තිමත්භාව ඇතිවෙනවා මෙන්න මේ අසුබස්ඥා වැඩීම තුළින්. ඇය හෝ ඔහුව ඉක්මවා යන්න ඇයට ඔහ ඔහුට කිසිසේදම හිතක් පාල වෙන්නවා. යම් ආදරයක් ප්‍රේමයක්ත් තිබනක වැඩි වෙනවා. ම එකගෙන් කියන්නේ යාගේ හිත පුදුම විදිර නිමුනහම එයට ලැබිච්ච කාමයෙන් එයා සෑහහිීමට පත්ව වෙනවා. දැන් හිතන්න මේ ලෝක ප්‍රශ්න ඇතිවුණනං ඇතිව වනේ ලැබච්ච කාමයෙන් සෑහිච්ච නිසාද නොසෑහිච්ච නිසාද. නොෑැහිච්ච නිසාන් ඒ නම් අසු බසංඥා වඩන්න අසුභසඥාවන්න කිසි කෙනෙක් බයිවෙඩ පාගගේ ජීවිතය හොඳ ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් ප්‍රශ්න අවම කරගෙන උපරිම සැනසිල්ලක් ලබන්නන්නේ මේ දේවල් බුදුරජාන්සි වදාරන්නේ. අපේ අපේ සමාජයට අභියෝගයක් කන වන කාගයානි හිතකට එනවන් ප්‍රශ්නයක් මේම බැඩුවත් එෙම ගිහිජීවිතවලට ප්‍රශ්යක් වවිද කියේලා ඒයා අභියෝග කරනන්න ඔබට හොමට නමේවරුණන එය අභියෝගනි භාගවඋතුන්ාන්ේ. භාග්‍යෝතුන් වහසේ දේශනා කැන මෙහම සංඥාවන් වඩන්න කියලා. ගී පැවිදිහැමෝටම. එනිසා බුදුරජාණන් වහසේ අනර්ථයෙහි මේ යොදවන්නේන අපි කවරුව. බුදුරජාණන් වහන්සේගේෙන් හත් අවුරුද්ධෙන් හත්හැවිරිදිවේ ධර්මේශ්‍රවනය කරලා ආය ශ්‍රාවිකාාවක් වෝ විශාකාාව හෙන වසුපසනයාාවවැඩුව නැද. දරුවන් තිස් දෙනෙකෙට. ඉතින් ලස්සන ගීජීවිතයක් ගත කළේ. දරමුණු පුරන් එක දහස්ගාන පිරිවරාගෙන මේ පොරු හරාමිටාවේ. ඉ එනිසා මේ ගිහිජීවිතයට මමනන් කියන ගිහිජීවිතන මීඩ වඩා සැනසිරිදායක. ප්‍රතිපත්තියක් තවත් ඇත්තේම නෑ එනිසා බයි නතු අසුපසඥාව වඩන්න මසා. ඇස වන්ස කාමයේ මිත්‍යාචාරය සහ සම්මාචාරය කියලා දෙක් හඳුන්ුවන්නේ ඇයිස්වාමන් වහන්ස තකොට මිත්‍යාචාරයේදී පමණ දකුසලයක් පිරෙන්න්නේ පවක් පිරෙන්නේ සම්මාචාරයදී හෙම ගැටලුවක් ඇතිවන්නේ නැතිද පවක් අගුසලයක් පිරෙන්න්නේ නැතිද. මේ දෙකම? සල්ලයකින් අකුසල් පිතගින් තොර කරන්න පුළුවන් දවල් නෙමේ කාමයන් හි ඇසිරීම සිින්දවන්නේ මරුණ ලෝබ මූල සිත්තුවලින්. මේ දෙකේදීමම සිදධවන්නේ අකුසල් හැබැයි මිත්‍යාචාරයේදී සිද්ධවන අකුසල් ක්‍රජ්ජුවම ඒ කාන්තේම හේතුවනෝ සතරාපායුපදිින්. හැබැයි සම්මාචාරයකයන් එයාදං. අපිතමුවයි මේ ලෝක සම්මුතිය ඉක්ම වන්නේ නැතුව සීලේක පීටල මෙයයි මගේ සීමාව කියලා ඒ සීමාව ඉදගෙන ලැබුවෝත්, එයාට ඒක ඒකාන්තන් දුගතිරයන් හේතුවෙන නැෑ ඒයා ධරමයත් පුරදුගලොත් යාට සුගතියන්න චතුා සත්‍යාව බෝධ කරන්න එක බාධාවක් නෙමයිවරුණ. එනිසා මිත්‍යචාරය තමයි හෑම තැනකම බාධාවන්නවා. කාම මිත්‍යචාරය දුගතියට හේතුවෙනවා. ඒ කාම මිත්‍යාචාරය තුළින් ලෝකයේ සම්මත සීම උල්ලංගැනේ වෙනවා ඒත් සමඟ මෙයාගේ සීලේ බිඳෙනවා. සම්මාචාරය තුළයාගේ සීලේ බිඳෙන්න්නනෑ. හැබැයි මානසි කංවරයක් නෑකිල කියන්න බැ. ලොබ මූල සිත් පහල වෙනවා ඒ දවල් සිද් වෙනවා. හැබැයිඒ සිද වඋනාා කියලවරන ඒ දුස්සීලයකු නොවන නිසා. පංචසීලය අව මටමින් ටකරනේදේවල් සිද වෙන එහෙම නං යාට දුගතියන්නේදේ හේතුවනෑ. නිසා සම්මාචාරය සා මිත්‍යාචාරයෙන් මිත්‍යාචාරය පීනයි ග්‍රාම්මයයි. අනර්ත්ථය පිණසම හේත්තුවෙනවා. සම්මාචාරයහත් පීනයි ග්‍රාමයයි. තෙරනාාද ඒ කියන්නේ. කාමයන්හි ඇැරීමත් බුදුරජාන්ාවේ දේශනා ගැන හීනෝ ගම්මෝ. ගාම දම්මූ කියල් ඒගැනි ග්‍රාම්‍ය ධර්මයක් කියලා. ඒකට වඩා බොහොම ශ්‍රේෂ්නය බ්‍රහක්ම චරියාව. එනිසා බ්‍රහ්ම චරියාව තමයි උත්තම චරිියාව උත්තම චාරය උත්තම හැසිරීම හැබේ ඉතිෙන්ට එනකං ගීග දෙරක ඉන්න කෙනෙ අරකීපු සීම වලින්ඉඳගෙන කාමයන් ඇසුරු කලා කියෙන යාට විපතක් අනාර්ථයක් වන්නේ නෑ. එනිසා කාම මිත්‍යාචාරය දුකට හේතුවෙනවා සම්මාචාරය අවබෝධයංකලුත් දෙයාට සගති හසාහනි වන වරදින්න නෑ අපි අසුභය දෙස බැලීමෙන් මේවාට ඇති කැමත්ත නැති කිරීමට සිදුවෙන්නි සාවා වනාන්ස නත්තම් මේවායේ සිදුවන වෙනස හඳනාගැනීම අපි සිදු කළ යුත්තේ. අසුභය දෙෙස බැලීමෙන්. අසුභෙ දෙෙස බැලීමෙන් ඔය දෙකමත් සිද්ධ වෙනවා රිජුවම සිද්ධ වෙන්න ඇත්ත ඇති සැටියෙන් අවබෝධවීම. ඒ අඇනි වරුනත හෝ මගේ කයිහි යත්හා ස්වභාවය පෙන්වා දෙනවා. හඳුන්වා දෙනවා. තේරුම් යන සලස්වනවා. මේගේ ඇත්ත තේරුණාට පස්සේ ඉන් අනතුරවයා ක්‍රියාත්මක වෙන්න අර කලින් හැසුරුණාවගේ නෙමීමින්. දැ හොඳට අවබෝධුණුන් මේ ශරීරයේ මෙහෙම දෙයක් කියලා, පමණ ඉක්ම වූ සැසීමමල්ට යාවිද. මේක මෙහෙම දෙයක් මේ අවගඳුළු බේරෙන දෙයක් කියලා. ඒක වැටහෙන් වැටහෙන්න ය පිරිසුදුවජීවත් වේී. හැබැ බරුණ අනවශ්‍ය විදිහට මේ ගත සරසන්න දරන වියදම් වේස. මහිතන් මේක අවබෝධ වුණනො තරූපය ගැන හිතන කාන්තාවවරුනම් ඒ වටකරන වියදම් අවම කල්ල. ඒ වගින් හොඳ පින්ටස් කර ගන්නවරු ධර්මය පුරදු කල්ලා. හෙමයි නන්ස. දන්දීලා. එනිසා මෙහම හිතනකටම අනාගතයවෙන්වම් පුදදුමාකාරායෝජින කර ගන පුළන්ජීවිතේ. ඇත්තරම කය ගැන හිතුවොත් යතා ස්ොභාවේ ගැන. ලෝකෙන් මිනිස්සූ? අය සතපපවන්න නොකරණ දෙයක් තියෙනවද කියන්නකු ලක්ෂ ගණං වියදං කරනවන දවසට මේ වියදංගන්න දෙයින් අපිතම ගංගරත්නය පැත්තග තිීමකුවේ නැති බැරිවසකට කණඩ ේලක්දන්න. දැන් සංගරත්නයට දෙන්න කෙල්ලා කිව්හාම සමාට වැදිවිදිහිතන්න පුලන්න ටම කියලා තියෙනවා නිකන් සහරයත්ව කියලා තියෙනවා සමහර බනපොත්් ගැන බලන්න මේකත් කියන්නට ඕන සද්හරමා ලංකාරය කියෙන බණපොත්ත ම හරිම කැමතියම්. සමාජය යුග ගණනාවක් සූපත් කරපු දරමත් තින න පොත්න්. සද්ධර්මා ලං කායඔබ කියවලා බලන්නකෝ මේ පොද්ගැන ඇතැම් විචාරකයෝ කියනවරුණු මේක මේ සංඝයාට බත් අදින කොක්කක්. මොන්න තරන් අන්දගාමී වෙලාද. මොන තරම් නිර්දය වෙලාද. එනිසයි මකිව්වේ ඔය කාමයන් වෙනුවෙන් මොසපත් වෙලා පොර කණ ඇත්තෝ. ව නැතිබැරිි මිස්ුටිකක් හොය හොයා කන්ඩවෙලක් දන්නනම් මේ ඇත්තන්ට මොන තරම් සැනසිල්ලද්දේ දනයෙන්. එනිසා යම් කි පුද්ගලෙක්. මේ ජීවිතය හරි හැටි තේරුම් වැඩගෙන මේ ය කයේ අතාස්වභාවේ තේරුන්ගත්තොත් දවාර නැත්තම් මාර්ග ගණනාාවක් විවර වෙන සැනසිල්ල පිණස. එකක් තම අසුභයක්ත් එක්ම හිත සමාධිමත්වෙෙන්ද පටන් ගන්න අසුබ වඩනකොට. සමාධිමත් සිත නිසා දිහාන සුවේට යායට යන්න පුොළුවවා. ඒක මහ ඉහරල්ල සුවයක් ඒ දිහාන සුවෙන් නොපිරි තබාගතතුත් මරණින්මත්තේ බ්‍රහ්ුණ ලෝකේ එකක් ඒගේම වරුණ මේ අසුභසංඥාව හොඳයට පුරදුගරපු කෙනට දැන් අර්මකිවේ. කඒේසා ලෝවාාද වසෙන් කොටස් තිස් දෙකක් භාග්‍යතු වන්සේ වදාලා කලමේ ශරීරයේ මේ කොටස් තිස් දෙකේ එකක් පාස ප්‍රතමධ්‍යානය මේ උපදවන්න පුළුවන්. කෙස් කියන සවභාාවය අරුණු කරගන ප්‍රතමධ්‍යානය උපද වන්න පුළුවන්. ප්‍රථම අධ්‍යාන ඉස් දෙක් උපදවන්න පුළුවන් වරුණ. එක එකක් පාසා ඉන් අනතුරෝ විදර්ශනා කල්ලා යාට පුළුවන් සෝවානාදී මඟ පල නිවනින් සැසෙන්න්න එහම ස්න්ස ඒවගේම සමන්ගේ ජීවිතරමේ දැ. රගේවල් ටලයින්න මිනිස ගැනල්පනා කරන්න. කොච්චර ලෝක හිරගෙවල් වැටලයින්නවද. මේ හිරගේවල්ල් වැටලයින්න හැම කෙනෙක්මගේ බොහෝදුරට මේකට අදාල නොවන කේපදන කුත්තැති. ොහෝ දෙනෙක් හැගේීම් පාලනයක් නැතිව. ්‍රාගේ මසපත්වෙලලා දේශෙන් මොසපත් වෙලා වැදි කරපු ඇත්තොනි. බොෝදනෙක් ඒම කළේ ඇයිවරුණ මේ කියපු මේ සංඥාවන් වැඩුනෑ හිතකයාට කල්්‍යාන මිට්‍ර ඇසුර ලෙබන්න. කල්්‍යන මිත්‍රයාගේ ඇසුරක වටිනාකම බලන්න. මෙන්න මෙහෙම හිතන්න කියල දෙනවා හොඳට මතක තියාග රහගෙනීන්න ඔබට මෙන්න මේ විදිර හිතන්න යම් කිසි කෙනෙ කිය දුන්නනම් එතන තියෙන පරම කල්්‍යාන මිත්‍රත්වයක් ඒ භාග්‍යතුන් වහන්සේ තරම් පරම කල්්‍යාන මිටටෙ ලෝග තවත්න. එදා අවුරුදු දෙදහස් පන්සිියකට එහා බැත්ති වදාලා දේවල්වනු අද පවා ඇහෙනකොට මොනතන සැනසිල්ලද. වරුණ මම පුංචි පනිවිඩයක් ඔබට දෙනවා මහා සංගරත්නය ලෙස ඔබ මේ සාකච්හා වසාගෙනන්න ඔබ? මේ සාකච්ඡාව අවසන් වූ වහාම්. නැගිටන්නේ නැතිම ඔය ආසනේමවාඩිවෙලා ඔබේ ශරීරේ ගැනම් හොතක් බලන්න. කේසා, ලෝමා, නක්හා, ධන්තා තචෝ. සිංහලින් පාලියෙන් ඔබ තේරණෙ විදිට බලන්න කේශු ලෝම් නිය දත්වසයෙන් මේක තියෙන කොටස්ටික. හොඳට මනසින් පිරිමඳින් ප්‍රඥාාවෙන් පිරිමඳින්. ඉහල පහල් හොඳට ඔබේ සහි අරංයනම ශරීරේ. ට පිඳ පුද් මාආකාර විදිියට ඔබේ මනස සංසිදනවා. ඔබම මේ රසේ විඳින්න. මේ සංඥාවල් පිරිත්දේශනා කරද්ද ගිරිමාලන්ද සූත්‍රය දේශනා කරදදි මේම ඇහෙන කොට පවාවරුණ පුද්ම සැනසිල්ලත් දෙනවා. මේ වඩනකොට මනසක් ඇසරු කරගෙන පුද්දුම විදිී සැනසිල්ලක් පදලබෙනවා. මේක ජීවිතයට ආහාරයක් වගේ සුවපත් වෝ පුද්ගලයකුගේ. එනිසා සුවපත්වූ පුද්ගලයෙක් ඒ සුව පත් භාවය කුමක් ඇසු කරගෙන පත්ව වන්න කෙ හෝ. මෙන්න මේ දස සංඥා ඇසුරු කරගෙන ලෝකේ සුව පත්ව ඉන්නන ලෝකෙ හා නොගැටි ඉන්නනා කරන්න තියන්නේම න්න මේ සංඥා වඩනය මේ අසුබ සඥාව විශේෂයෙන් වඩනේක හොඳ ඒ සුවපත්භාාවේ අපේක්ෂාාවෙන්න්න අසුභය වඩා අප අපවම තේරුන්ගැනීමේ මානසිකත්තුවේ ගොඩනගා ගැනීම ඉතා වැදගත්වගේ මේ සාකච්ඡාව මේ අපහහාමුදුරන් වහන්සක අනු ශාසනාව ශ්‍රගණය කරනෝබට මනාසි පැහැදිලිවෙනම ඇති. ස්වමින්ස අනිත්‍ය දුක දැක්ක මේවා එවැත්වීමට උත්සහනොගත යුතුයි මෙෝ මගේ වසගේ තබාගන්න බැහ මෙහෙම කියනකොට. ඒතුළ අර්ථ ගැන්වෙන්නේ ලස්සනට පිරිසිදුව පිළිවෙලට ඉන්නවන් නෑ කියනකද. මෙය ඉඳල වැඩක් නැහැ කියන දව හැමදයක්ම විනාශ වෙනවා කියනකද. කෙස් කලු කරනවා අපි සමාජයේ සම්බහෝ දෙන හම පාට කරන, මේක විලා සිතාාවන්නවලට යොම් වෙන මෙෝ වැරදි කියලා දෙතකොට මේ කියන්න. නැත්තං අවබෝධයෙන් මේ දේවළු කරන්න පුළුවන් කමත්තිබෙනවාද. බදුරජාණන් වහන්සේ වධාරනවා නේද අසජ්්‍යාය මලාමන්තා අනුඨාන මලාගරා. මල්ල වන්නස්ස කෝසජජං කියේලා. මල්ල වන්නස්ස කෝසජජං කම්මලිගමින් ඉන්න පුද්ගලයාගේ ශරීරයේ ශරීරයක් දුරුවරණ වෙනවා කියලා මූනට සෝධන්නේ නෑ දතකට මදින්නන්නේ නෑ නියපොත්තු ටිකපන්නේ නෑ කෙස්රැවුල් බාන්නේනෑ ඒ ඉටියොත් වරුණ මේයා එයාගේ රූපයපවා විරූපි වෙනවා. එනිසා භාග්‍යවතුන් වහන්සේ එහෙම අසුබේ අපිරි සිදුවට සිටීම කිසිසේත් වර්ණනා කරන්නේ. සරියුත් ස්වාමීන් වන්සේ දවසක් එක්තරා රුක්ෂමලයක් යටට වැඩම කරලා ඒ රක්ෂමූලේ වටට කිසිසත් පිරිසිදු කරගන්නේ නැතිබ සිවර එලාගෙන එහෙම පරියංකේගවාඩි වෙලා සමාපත්වයට සමවැදුනා. භාග්‍යවතුන් වහන්සට ුවමනා වුුණ සාරිපපුත්්්‍ර ස්වාමීන්හසේ මුල් කරගෙන භික්‍ෂු පරපුරටම භික්ෂු සස්ථාවටම. ඒ පරවා ර්ශයක් නැත පනිවිඩියයක්ක් දෙන්න භාග්‍යතුන්නාසේ සාරිපුද්ද සාමන්නා සේට පදාාරනවා සාරිපුත්ත ඔබ මේ පළමුකොටය රුක්ක මූලේ වටේ බිරිසුදු කරගනි නතුරෝතනවාඩි වනානන් තමයි හොඳ කියෙයි අදහස්කරේ ඉන්න කොඩ්ඩිසේ නාසනේ ආරාමය විව හොඳයට පිරිසිදු කරන්න කියල. ඒ කාල බෝ මල්ලු අමදිනවා ස්වාමීන්වා වෙලා චෛත්‍ය මලු ඇමදවාට පස්සක හොඳර මත්තකතියාගන්න මුළු වැල්ි මලුවම එකක්ම වැලිැටයක්ක් වගේ ේනවා. ල ලුවම එක ලිැටියක් වගේ පේන උස් පහත්තැන් මකූත්නෑ. පිටරටින් ඉන්දියාවෙන් ආපපු ස්වාමින්හා වෙෙල පිරිසක් නැවින් බැහැලා ලංකාවට ඇතුල් වෙලා එක්තරා විහාරයකට ගිල්ල මේ මළුවට යනවා. මළුවට ගිහිල්ල බලනවා මළෝදියා හිතනව මේ මළුවනං අමදල තියෙන ඒ කාන්තිය සමහිත සිතක් තියෙන කෙනෙ. ඒ දිහා බලාගනිදල ඒ මළුව සුදු වැලි ඇසුරු කරගෙන සේතකසිනය සේතකසින සංඥාව හිතර අරගෙන ඒ මලෝ දිහා බලා සිටියදී මග පඵලබනවා. පිරිසිදදුම මේ බුද්ධ සාාසනය තුළ තරම් වෙන කොත්තනවත් කතා කරන්න නෑ හමස. එනිසා ගීගෙදටක ඉන්න කෙනෙක් පිරිසිදුවට පිළිවෙලකට සිටීම ඒ කාන්තයෙන් සිද කළ යුතුයි. මේ මහැම දේ මනත්‍යයින එහම කෙල් අතුපතුගාන්නය නැතිව උත්හය වත්වීමක් නැති ඒකවරුන කම්මලිකම. කෝසංජය හීනවීදිය. එතනැතියන මේ කිසිම දවුණන ක්ෂයක්නේ බුදුරාණන්හ දව ක්ෂ කොච දේශනා කරනවා. බාහා බල පරිදිතයන සේදාවක් හිත්තේන ගත්තේන. දෑත දෙපා වේසන පුළුවන් කාල හොඳට මුල දල්හම් කරන්නෙක දරමානකූලව. එහම වනේ නැත්තං වයසට යනකොට ජින්න කොංචාව ජායන්තිකිව නාකි කොකෙක් වගේ වෙනම කිව්වා. හම කරන්න එපා කියලා. ඒකයන්නේ දරම හැසිරෙන කියන කෙනාව ගීගෙදරක හැසිරෙනුනන් එයා වහාම ධනවතෙක් වෙනවා. හැසිරිලා බලන්න මේ අවංකවම. ඒ සිිල්වත්ව වනකොට එයාට ධනපායන මාර්ගයන් පෑදනවා මෙම ියත් මටිස්සරටයන්න පොළුවන් කිය. ඒයා මේ සංඥා වරනකට මනස පරිසිද වෙන රගගේ දේශෙන් අවුවෙලා යන ගතියේ ැතිවනම හොඳද මාර්ගයන් පෑදන මෙන්න මේ මාවත දවුණුවේ මාවතයිගේ මේ ෞකිකත්වන ම කියන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ වදාල මේ කරුණු ලෞකික ජීවිතයේ දිවුණුවටත් ලෝතුරු සැනසිල්ලට ඒකාන්තෙන් හේතුවෙනවා. ලෞකිකත්වය? කියන්නේ මේ සාමාන්‍ය දෙයක් නිවරුණන ලෞකිෙකත්වේ ගැනි සාමාන්‍ය දෙය එක අමුතුදයක් නෙේ දැන් දැන් වරුට හිතන්න බුලන් මේ මනස්සේක් හා ධනවතයෙක් ධනකුවේරෙක් වෙලා ඉන්නව දැක්කොත් හම මේ හරි දක්ෂ කෙනෙක් හරි පුදුම දෙයක් මෙතන තියෙන එතනත්වරණ වීරයක් තියෙනවා තම ඒක සැබෑව. එය සංසාර කරපු පිනකුත් පල දුන්න එක දෙවන කාරණේ වීරය තියෙන පින එකතු වන එයාට මාරගයක් පැඳන අයයිෙන් දියුණ ඕනා මේ ලෞකිි කත්‍රය තුළ ධනවතෙක් වෙනවා කියනෙකමින් මලමුත්‍ර පිට ගන්නවගේ කුඩා දෙයක් මේ ධර්මේට අනුව. ඒ දුව වන්න දෙයක් න මේ කෙලෙස් කඳ කඩාගෙන රාගා අග්නියයේෙන් නිවාගෙන කෙනෙකු ලෝතුරා සැනසිල්ලට යනවා. මේ මනුස ලෝක ඉඳදගෙන කාාම සපත් වඳපු අතපපුර තියාග හිට රජවර රාත් භහමයට යනවරුණ. ඒවයි මතේ පත්ව වන්නවන එච්චර උත්තමාර්ථක යන හමක්තියාගෙන ක් . ක්ෂාත් කරගන්න බෑ කියනවනං ඇත්තට මේක අනුවනකමු ධරමය නොදන්නකම. මේ ධරම මේ පරිශීලණය කරද්ද හල ඇතිනෙද බරුණ අර මීකුණ කතාව මේ ධරමය තියෙන එම අ මීකුණ කතාවක් තියන මේ ගදික කතාවක් මේ මීකුණනත් ඇති නුව තිය මනසකට හැදන්න කියලා මේ ධර්මයයක උගන්නන්නේ ඉති මීකුණෙන් පටන්ගත්තකෙන සිටුවරෙක් යැනකම් පාරකලා තියන මේ ධරම මේ මීකුණට උපමාහ කරගන්නන්නේ කල ධමිටයෙන් පුුවන් සිුවෙක් ව හරිට මාන්සල් වැඩ කරති. ැ ලුව ග ට ට හ න්න. හැයිවරන්න සීලේ තියන්න ටඕන හැඟීම් පාලනය තියන ඕන ඉවසීම තියන්න ඕන. ඒව නැත්තං කවදාවත් දියුණුවන්නේය. එනිසා ගීජීවිතයක් ගත කරන්න ඇත්ේ සැසිල්ල බලා පොරොත් න වන ගී ීවිතය තුළල යනැතු මේේ සංඥයාාව වඩමින් හැඟීම් පාලනයක් ඇති කරගෙන ඉස්සල්ලාම මනසිටිකක් නිවාගන ඉන් අනතුර වීම සල බලන්න කොයි විදිහට ම ගමන් කල යුත්තේ කියලා. ඒ හහිජීවිත ගත ගැන කුඩා මහලු හැම කෙනෙකොටම එක්ක සේ වැදගත් පනිිවිඩය. එනිසාේ දහම පුරදුගන්න කෙනන ලස්සනට ඉන්නව ගතකට මැදල පිළිවෙලකට. හැබේ අනවශ්‍ය ආටෝප පාටෝපන . අනවශ්‍ය විද්‍යයට ගත සරසන්න අනවශ්‍ය විද්‍යට එෙල්ලාටු තවරන වගේ තොල්ට තවරගන්න ඒ කරන්නේ යන්න නෑ ඒව කරන්නුවට වඩා යාටේද ඊට වඩාධයක් කරන්න පුළුවන් දැ කෙටික දනකට කවර ෙන කෙටි ල්ුගරගත් කියනක වරදක් ෙ ද. එක වදක් කියල මම කියන්න එනෑ ගී දර කින්න්න කෙනෙක් පංචසීල සීමාවදග හෙම කරා කියල වරදක් නෑ හැමයි එයා බලන්නටොන් මි මකක්ද පෙන්න්න හදන ලෝකෙත්. මංමකදදමි පෙන්න්නන් හදන්නේ. තමන්ගේ ඉදිච්ච කෙස්ගහක් පේනවනං කන්නාඩිය ගෙදරයට ගාට පස එක යාට එක පැත්තකින් ආශිර්වාදය.ඔය ධරමය උගන්නන්නේ චක්‍රවති රජෝරු පවාපේ අපේ මහා බෝසතාණන් වහන්සේ බෙර ජීවිත වලමින් ඉදිච්ච කෙස්ගාක් දකලා. පාතු භූතා දේවභූතා පබ්බජ්ජා සමයෝ මම කියලකිව මර්දැන් දේව දූතිව පහල වෙලා ඉන්නේ. ඒ මේ ජාත වයෝහරා දැම්ම වයස පැහරගන්න සුදු කෙස් ඇති වෙලා තියන්නේ. මට දැන් සුදු සුමකාය ්‍රහ්මචනාව වැසිරනික ඒ පනිි ඉදෙන් ඒ උතුමා කැලේට වනගත වෙලා ත පොනයටට කියිල ධහානු බදල ්‍රහමලෝකගේ ආර සුදුවච්ච කෙ කා කළුර ොවාරදයක් තරග හිියයනන්ගේ රජ ලිගවට ල ප ුදු ක ෙක්න වරන්. එනිසා මේ අවබෝධයෙන් ජීවත්යෙන්න්නයි ඔබට මේ පාර කියන්න වෙන ඔබ ඔබේ ජීවිතය සැසිල නැතිකරගන්න නෙම ඔබට ුවමනානං ඔබේද කරන්න හැබැයි. මතක තබා ගන්න ඔබ නැතිකරගන්නේ විසුවිශාල් සැනසීමක්ක කියලා. අනිත්්‍යක වරුණ අවබෝධයක් තියෙන කෙනෙකුට යන්තන් වුවනත් තියෙන වනන් තේරෙනවා. ්‍යන්තන් වුවනත් තියනන් තයෙනොන මේක මොනතරං විහිළුවත්ද කියලා. කවදාවත් පුළුවන්ද මේ දිච්ච කෙෂ්ටික කළුපාට තිය ඒමයි. පෑනි කවදවත් ්‍යැනිිතකට දැංහිතන්නඔ. අල කරනෙනෙක් හදිසි ෙද්දුකක් වුණා කියලා ස්පිරිතාාලගෙනනවත්ව වනාා කියලා ආයාගේ කෙස්කලු කරන්න කවුලුවවත්වයෙනවාද. කවරුවත්වයන්නේනෑ එනිසා බොරුවෙන් ලෝකයට බොරුවක් දෙන්න හදනවනක පවතින්නේන. හැබයි ඔබ ඇත ඉදි්ච කෙටික හම ඉදිච්ච කෙස්ස ඇටියට ලෝකට පෙන්නට මක් නෑකල් හිතන්න පුළුවන් මානසිකත්වයක් තියෙන වනවා ඇත්තට ඔොන ඒ පුදගලය අතිහබලද ගෞරුවනී හැඟීමක් ඇතිවෙනවා. මෙයා ජරාවනම් ව ආර්ය සතය වහන් හද න්නේනෑ. ව්‍යාදිය නම්මු ආර්ය සත්‍යය වහන්හාදන්නේෙ නෑ අන්නෙමයි මට මතක් වෙනවා ඒකාලි හිටියල් හුසුරූපී කාන්තාව. බුදුරජාණ වහසක කාලේ.ම සුරූපී කාන්තාවට බොහෝ තරුණයන් ආදරය කලා බොහෝ තරුණයන්. ඉතින් මෙ හරි ප්‍රසිද් කෙන ඉති මෙයාත්තේක බොෝ දෙන ැසුරු කල්ල තියෙනවා අන්තිමට මෙයාට බුදුරජාණ වහසේ මුණ ගැවුණා. ශ්‍රී සද්ධර්මය දේශනා කලා පස්සෙ කාලික මෙයා පැවිදිවුණා පැවිදි වෙලා මේ උත්තමාාවය රහත් වනාව. උත්තමාවී ඉන් අනතුරුව උදාන ගාථහා ප්‍රකාශ කරනවා. එයාගේ සතුටයා යා ලබු ජීවිතන්දැකීම බුදුරජාණන් වහන්සේගේ ධරමේ ප්‍රත්‍යයක්ක්ෂ කරගත්තා ආකාරේ. ඒයි. එයාවරුණ කියන ගාථ තර එකක් තමයි එයා බලනො තමන්ගේ පියයුරු දෙස. බලල කියනවා මේ පියයුරු පෙර තැබිලි ගෙඩි වගේ තිබුණ කියෙන මේ යාමයි කියන්නේ. තැන් කියනවා තෙවිකීව ලම්බන්තින් නෝදගා කියනවා. හරියට වතුර පෙරුවට පස්සෙ පෙරහංකඩයකින් ඒ පෙරහංකඩේ අවසාන් වතුරට ගිහම පෙරහකඩේ ඇකිෙනවන අනේමගේ වෙලා දැන්තියෙන්නේ සච්චවාදී වචනං අනංඥතා කියනවා. සත්්‍යයවා දේ බුදුරජාණන් වවා සැග වචනේ ඒ කාන්තෙම සත්්‍යය කියනවා. මේ රූපය ගැන කියල් දේපාඩම හදිිය හඩ කියයනවා. මේක මේ කාන්තාවට වෙතරක්න්නනය පිමින්තත් අදාලයි. ඔයි පාරවල්ලෙම අදධ්‍යමයි බෝඩ්වල දාලතයනෙම මස් පුම්බගන්න මිනිසු කීදදිනිෙක් මුලකන්වද කියන්නු. දැකක්වා පිරන පුතුමා කාර හිනාවක් ඇතිවනු සංවේ ගහක් ඇතියනු එක පැත්තකින්. මොනොවද මේ ලෝකයටට දෙන්න මේ මස් පුූම් බල, කොයි දවසක් ජීවත් වෙන්නද. මිනිසු මේ මස්්ටික පුුම් බල මේවා හදාගන්න ගන්න උත්සාහයට ඒ උත්සාහ මේ ධරම අවබෝධ කරගන්න ගත්තෝ. මේ ජීවිතයේම සැසෙන්න්න පුළුවන්න්න ඒ ැනස. විහන්ස දැන් එතකොට අපි දේශනාවල ඇතැම් වෙලාට ස්මි හන්සර දේශනාගන්නකට අහලතිබෙනවා. රූපයේ තමන්ගේ ශරීරයේ වෙනස ඇත සරීරයේ පෙනුම ඇතිවෙන්නට. ඒවගේ සම වර්ණවත්වන්නට. රන්වන් පැහැ ඇතිවන්නට මේවාට මේ ධර්මය හරි ඉවහල් වෙනවාය කියන කාරණ. ඇතැන් භාවනාවන් තුළ තමන්ගේ මානසිකත්වය පමණක්නවෙේ මානසිකත්වය ශක්තිමත්වීම තුළ ඒකාආග්‍රවීම තුළ හැපත්වීමත් අබාහිරවශයෙන් අපට පේන්න පුළුවන් කියන කාරණාව සමාජය සාමාන්‍යයෙන්, අපිට හල පුරුදු කාරණාවක් බඩ පත්තරත්න. තකොට ධර්මය අපි කියන මේ මානසිකව ඔසුවක් වගේම? අපේ කායික රෝජී තත්වන් වලට ඔසුවක් වගේම මේ තමන්ගේ ශරීරයේ අපි උත්සහදරණ නුම ඩිර ගන්න ුක් සහදරන්න නො එක් කාරරි එතකොට තමන්ගේ යම් යම් ආකාරයකට ශරීර අංග පසංගයන් යම් ආකාරයකට පවත්වා ගැනීම අමුත් සහදරන ඒවාට යම් රුකුලක්මේතුලින් ලැබෙනවා කෙනකාරණයමින් ඔප්පුව නොදස්වාමිහන්ස. වුණ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් මේ ධර්මමාර්ගේ හැසිරෙන කෙනාගේ කායිකවරණය ප්‍රසන්න වෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාරෙනවා යම් කිසි කෙනෙකුට ලස්සන මුහුණක් ඇතිව. බබල්ලන්න දෑසක් ඇතිව. ඒවාගේම දිදුලන චරම වරණයක් ඇතිව ඉන්නෝයි නම් මෙත් සිත වඩන්න කියලා මොකවන්නෝ විපසීදති ඔබ හල තින බුදුරජාණන්වාසක දේශනා එකයිවේ සාමාන්‍ය මනිසු කියන්නේ භාවනා කලො ලස්සන වෙනක් කියලා බුදුරජාණන් වස කල තියන්වන් හෙම දේශන ඒම පින් පාට හැරිලකි නයි පින් පාට වෙනවා මම එක කාරණයක් කියන්නම් ඔබය ආහපුදේත් එක්ක දැන්වයි සහර දැන් ස්වාමීන්හන්සේලා මේ අගිගතරින් අයින් වෙලා පැවිද්ට මනිසාසනයයට පඇවිල්ල කාලයක් පිළිවෙත් පුරන්නන නිසාමන් වාසේ අතර එහෙම ඉඳලා පොන්න දැන් පැවිදි කරන ගොටවරුණ ඒ පැවිදි කන්න ස්වාමෙන්හබල පවිදිකාන්න කේටඇවල් බලා අර මැටිවාර්ගයක් තියෙනවා ගොම්ම මැටියේ වගේව දිය කරල තමයි උන්න්නසේ එක ඒ පැවිදිවෙන උපාසකතුම අන්නහවන් එ ාගතුනස වදාලා ආකාරේ. එහෙම නාවලා ඉට පසේ පැවිදි කරහාම දැන් චීවරය පොරුවගෙන ටිකකාලයක් මයා වත් පිල්ිවෙත් කරමින්. රම පුරදු කරමින් භාවනා කරමින් හැසිරෙනව මාසයක් දෙක් යන කොට මුහුණේ වර්ණය සම්පූණ වෙනස් සෙනන ම අදකීමින් කියන්නවරුණ ඒ මුණේ වර්ණය සම්පූර්ණෙන් වෙන සෙලා අ දැ ඇත්තටම ස්රපය වශයෙන් හෙම ලොකු ලස්සනක් නැති කෙනෙක් වනත් අපිේමක කලුපාර ශරයක් තියන කෙනෙක් වනත් ඒතුලිින් දිදුලන ගතියක්යෙනවා බලන ගතියක්යෙනවා. හම නිකන් දිස්න දෙන ගතියක් ෙනවා. ඒ වගේ මේ ධරමය පුරුදු කරන්නවන මීට වඩා ලස්සවය උපායක් තවත් ඇත්තේමන මේක හරියට දන්නවන ඔය මහංචුව නැත්තෝ මෛත්‍රී භාාව හොදට වල ප්‍රථම ්‍යානයපොදවා ගත්තනම්. අවුදු හැත්තෑ වග්‍යත් අවුරදු තිය විතට පෙනුවෙන්ඉන්න පුළුව. අවුදු හතරිය ගුදර පෙනමෙන් ඉන්න පුළුවන් මේක හැබයි කරන්නටවනි. හැබැයි කවුරු හරි කෙනෙක් හමකින් වකල ඉතාගන කොත් එ ධහමතුලින් ප්‍රතිඵලබෙන්න්නේ නෑහයි. ප හදාග ූප ලස කරගන්න ම මේ භාවනා කරන්න කෙළ හිතවතෙම මුළු අරමුණම වෙනස් කර ගනීමක්කයා එහෙම මේ බරන රූපය අවබෝධ කරගෙන මේ කරන්නට ඕනි මේ සාරිපපුද සාවින්නා අපේ දවසක් වඩන කොට කර හතන් වන්ස කෙනක් හනවා සාරිපුත්තයන් වහන්සේ ඇවැත්න? ඔබේ ශරීර වරණය අද වඩත් බලනවා ෙක් බන්ඳු විහරණයකින් දඔබ වාසය කරන්න කෙල් හන. ඒකැනනි ඔබේ චවිවර්ණය ප්‍රභාසරයි ඔබ කුමන භාවනවත්ද කරන්නේ. තුන්හන්ස වධර්නම මේ කාලය අ නිත්්‍ය සංඥාවයි වඩන්නේ කියලා. ඔන්නවරන දහමකන අවෂදය රූපේටත් රූපයනුත් මේ ධහමගේන අවෂධය පානය කර ගැනකට රූපයෙන් පවයිග ප්‍රකට වෙනවා. මිනිසුන්ගේ මුණු කළු වෙලා ඇස් විරූප වෙලා ඒ වගේ කිසිීම මූුණ ද බලොත් එෙලියක් නෑ මේ හැම තැනකිම ප්‍රගට වෙන්නේ මනසියාකූල ව්‍යියකූල බවනි එක්ක රාගෙකු දවේශයක මහෙක මානෙක ඊර්සිාවෙක මුරුකම ඔවනන් තින්. ටි ැතිකරගත්තන මේ මනිසු හරි ලස්සනයි ල්පාරම්භි හිටපු මිනිස්සවරුන මෙ දෙවීහා සමානයි වරුන හසිංගවන් කලා. අන්තලි කචරා සයම් පහා එෙමන දේශනාාන බුදුරජාණන් වන්ේ ඔය මයිතුනේ ලෝකෙට ි ග්‍රාම ධර්මයක් ඇැටේටනේ දැංකාලෙ ම්ත වනා. ඒකාල මිනිසු හරි ප්‍රීතිීෙන් ප්‍රණීත ලෙස ජරාවක් නෑ මරණයක් මොහෝම කලාතුරකින් ඇත්තේම නැති තරම්. හරි සුකිත මුදිතව හිටපු ජන සමාජයක් තමයි මද අන්තාසරන වෙල අගාදිට වැටිලා. මැරෙන මැණ තරමක් නිරයන තත්වට වැඩ වෙලාතිෙන් හරි අසරන හරි සංවේක කරයි. ඉතින් මේ දහම ඇහෙන් එක පැත්තගින් දහම හෙන්නේ නෑ. අනිත් පැත්තිෙන් හවුණත් මේ හිතට ගන්න තරං හැකියාවක් නෑයාටයි කල්්‍යයාන මිත්‍ර පසුබිම ඉතා මාඩු වෙලාතියෙන. ඇැ මේේ වචනට ගැහෙන ඔබ වාසනාවන්තේ ඔබ හිතන්න. හිතලා මේක්කම සංඥාවක්කෝ හොඳට වඩන්න ඔබට ලෞකික ලෝකෝත්තර ඉහල්ලම සැනසීම ලැබෙනවා. අදයි ෞකිික ලෝකෝත්තර සැනසුම ලබන්නට අපේ හිත යොමු කරන අපටක් පරම කල්්‍යාන මිත්‍රියාන් වහන්සේනමක්ක බහන්සිේ. සිත්නත් අස පෝබට කල්්‍යයාන මිත්‍රේ ඒනිසාතමයි මේ උතුම් ශ්‍රී සද්ධර්මය. අපේ ජීවිතය සනසවාගන්නට ආධ්‍යාත්මිකව සැනසන්නට මෙලෙසින් අපේ සෑම ඉරුදිනකම රාත්‍රී හතේ සිට නවේ දක්වාවබට සමීප කරවන්නේ. අදත් ඒේ උතුම්බූ දහම් පණිවිඩයෙන් අපේ සිත් සුවපත්රන්නට නිරිදා සිත්නෙත් අසපුවිනයෙන් වැඩම ආවදාල, බෙලිහුල්ලොය සීල සමමාහිතාරය සේනාසනවාසී අබිධර්ම කතිකාචාරය ත්‍රපිට කාචාරය ්‍රපිටක විශාල ශාස්ත්‍රපති. රාචකිය ප්ඩිත පෝචනීය බලංගොඩ රාධ ස්වාමින්හන්සේ නිදුක්වේවා නීරෝගවේවා දිර්ගයිශ ලැබේවා පේස්වාමින්හන්සේට උන්හන්සේ කරන අපමන වූ කුස්සල ශක්තිය උන්හන්සේට මේ ගෞතම බුද්ධ සාංසනය තුළදීමම නිවනින් නිවෙන්නට පාරමිතාවේවා ය කියල ප්‍රාර්ථනා කරමින් අද අවැඩ සතානෙන් අපි සමුගන්නටයමිලස සස්ොදානම් වෙන්නේ. සාදු 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 මත් තාශිරුවාද කරනවා පින්වත්වරුුණ නෙත්තෙFෆෙම් සභාපදතුමාඇතුළ කාරය මණ්ඩලය අසා සිටි පින්වත් සැද හැති ඔබසිල් දෙනාටම මෙ උතුම් ධරමය සැනසීම පිණිසවේවා මෙලොව පරලොව ජයගෙන සසර ජයගෙන ශාන් තමා නිවනින් සැනසෙන මෝත දක්වාම ගමන් කරන්න ශක්තිය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ආශිර්වාද කරනවා. සාධෝ සාධෝ සාධහෝ ඒ ගෞරවනීය ආශිර්වාදයත් සමගෙන් අද සිතන තසපු අපි සුගාන නවත්. ලබන ඉරිදා මෙලසින් മொபේීවිත සൂපත් කරන වැඩසටන සිත්ने தසපුයෙන් හ ျာ பேේක්ෂාවතුව. ඇමതනාටම ෙवाസර ්‍රාර්തනා කරണවා.